සාදු 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 තථාගතස්ස වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ. තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් නිර්වාණ මාර්ගය පැහැදිලි කරමින් දේශනා කරන ලද පරමාර්ථ ධර්මය පිළිබඳ ගැඹුරු ගවේෂණයක නිරත වී සිටින ප්‍රඥාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවනි, දරුවනි, දැරියනි, අද දින අපි මේ දන් සභා මණ්ඩපය තුළ සාකච්ඡාවට ගැනෙන්නේ අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි යුගයේ. මේට වතර දහස් ගානකට පෙර, වසර 2600කට පමණ පෙර උන්වහන්සේ ස්ථාපිත කළ ඒ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය බබලවීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව කළ දේශනයක් තමයි, උපදේශයක් තමයි අපි අද මේ සාකච්ඡාවට මුදාතර කරගන්නේ. මෙහිදී බුදු පියාණන් වහන්සේ ප්‍රඥාවන්තයින්ට පැහැදිලි කිරීමක් කරනවා. තථාගතස්ස වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ කියලා. මේෙන් පැහැදිලි වෙන්නේ තථාගතස්ස වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ධම්ම විනය විවෘත වූයේ නම් තථාගත සම්මා සම්බුද්ධ ශාසනය බබලනවා. ඒ ධම්ම විනය විවෘත වුණේ නැත්තම් තථාගත සම්මා සම්බුද්ධ ශාසනය මිනිසුනේ බබලන්නේ නැත කියලා බුදුරජාණන් වහන්සේ එදා ජීවමානව වැඩ සිටි යුගයේ ප්‍රකාශයක් කරනවා. මේ ප්‍රකාශය අපට ඉතා වැදගත්. දැන් අපි මෙන්න මේ ධම්ම විනය විවෘත කිරීම බුදුන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට ධම්ම විනය තුලට ඇතුම් වූ විවෘත කිරීම. ඒකයි මේ කියන්නේ තථාගතස්ස වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති. එතකොට තථාගත සම්මා සම්බුද්ධ ශාසනය බබලන්නන් උන්වහන්සේ දේශනා කළ ධම්ම විනය තුලට ඇතුල් වෙලා විවෘත කරන්න ඕනේ. එහෙම විවෘත කරොත් බුද්ධ ශාසනය බබලනවා. එහෙම විවෘත කරේ නැත්නම් බුද්ධ ශාසනය බබලන්නේ නැත කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට බෞද්ධයෝ හැටියට අපි අනිවාර්යයෙන්ම මේ කාරණේ ගැන හොයලා බලන්න ඕනේ. මේ කරුණ ගැන හොයලා බලන්න ඕනේ. දැන් අපි බලමු මේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට අද බුද්ධ ශාසනය බබලනවාද කියන එක ගාවදී අපෝයලා බලමු අපි. හැබැයි මෙහෙමයි, මේක අපි මේ කරන්නේ තවත් ධර්ම දේශනයක් ගන්න නෙවෙයි. මේ බුද්ධ ශාසනයේ ඉන්න හාමුදුරු කෙනෙක් කරන තවත් ධර්ම දේශනයක් ගන්න නෙවෙයි. පැහැදිලිද? මේක ඔබේ මේ ජීවිත ගමනේ, මේ ජීවිත ගමන කියලා කියන්නේ මේ සංසාර ගමනනේ මේ සිද්ධ වෙන්නේ. ඔය සංසාර ගමනේ ගැඹුරු සංදිස්ථානයක්. ගැඹුරු සංදිස්ථානයක්. මේ ධර්ම අහන්නේ මෙහෙමයි. බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහන්නේ මෙහෙමයි. කොහොමද? උන්වහන්සේ උපදෙස් දෙනවා ඒ නිර්වාණ ධර්මයේ පරමාර්ථ ධර්මය අහන ආකාරය පිළිවෙලට. කොහොමද අහන්නේ? භික්ෂූනි, මාගේ ධර්මයේ ඉගෙනගත් පඬිවරේ මේ කරුණ දේශනා කරන නිසාම විමර්ශනයකින් තොරව නොපිළිගත යුතුයි. විමර්ශනයකින් තොරව නොපිළිගත යුතුයි. ඒ වගේම මාගේ මේ ධර්මය භික්ෂුන් වහන්සේ නමක් කියන නිසාම විමර්ශනයකින් තොරව නොපිළිගත යුතුයි. මාගේ මේ ධර්මය රහතන් වහන්සේ කෙනෙක් කියන නිසාම විමර්ශනයකින් තොරව නොපිළිගත යුතුයි. එපමණක් නෙවෙයි භික්ෂුනි, මේ තථාගත ධර්ම මේ ලෝකයට අනාවරණය කළ තථාගතයෝ හැටියට මා ඔබලාට මේ ධර්ම ඉදිරිපත් කරන නිසාම
විමර්ශනයකින් තොරව නොපිළිගත යුතුය කියලා බුදුපියාණන් වහන්සේ ඔන්න මේ ලෝකෝත්තර ධර්මය නැත්තම් මේ අකාලික ධර්මය එහෙම නැත්තම් මේ පරමාර්ථ ධර්මය එහෙම නැත්තම් මේ නිර්වාණ ධර්මය අහන ආකාරය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එතකොට අද මේ දන් සභා මණ්ඩපයේ ඉන්න මේ ප්‍රබුද්ධ පිරිස අන්න ඒ පදනම තුල පිහිටා මේ ධර්මය අහන්න. එතකොට හැම කිසියම් නිරන්තරයෙන්ම මම ඉදිරිපත් කරන හැම වචනයක් පාසාම තියෙන ඕන විතක්ක විචාර. අවිචාරයෙන් අහන්න එපා. කෙනෙක් කියන නිසා විචාරයෙන් අහන්න එපා. එහෙනම් මේක අහන්න ඕන කොහොමද? විචාරයෙන් යුක්තව. එතකොට විචාරයෙන් යුක්තව අහද්දී විමර්ශනේ තියෙන්න ඕන. විමර්ශනේ තියෙන්න ඕන. එතකොට ඒක තමයි බුදුන් වහන්සේ පරියප්තිය කියලා කියන්නේ. අපේ බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ නිර්වාණ ධර්ම මාර්ගයේ තියෙනවා පියවර තුනක්. කඩේ තුනක්. මොනවද කඩේ තුන? පළමුවෙන්ම උන්වහන්සේගේ ධර්මය හොඳට අධ්‍යයනය කරන්න. අධීක්ෂණය කරමින්, නිරීක්ෂණය කරමින්, විමර්ශනය කරමින් ඒ ධර්ම අධ්‍යයනය කරන්න. ඒ අධ්‍යයනය කරලා ඊළඟට ඒ ධර්ම ගැළපෙනව නම් පමණක් තේරුම් ගත්තා නම් පමණක් ඊළඟට ප්‍රතිපත්තියේ පිහිටන්න. ඒ ප්‍රතිපත්තිය පිළිබඳව කටයුතු කරන විට උන්වහන්සේ පැහැදිලි කරන මේ අමා මහ නිවන ප්‍රතිවේදය වෙනවා. එහෙනම් නැත්නම් ප්‍රත්‍යක්ෂ අවබෝධයට එනවා. මේ ධර්මක පරිප්‍රති පටිපත්ති පටිවේද කියලා බුදුපියාණන් වහන්සේ හඳුන්වනවා. එතකොට මම කරුණු අවස්ථා දෙකක් පැහැදිලි කරා. මොනවා පළවෙනි අවස්ථාව? මේ ධර්ම තවත් මේ ධර්ම දේශනේ තවත් ධර්ම දේශනයක් පමණක් නෙවෙයි. එහෙමනම් මොකද කරන්න තියෙන්නේ? මේ ධර්ම දේශනේ පිළිබඳ විමර්ශනය කරන්න. කොහෙල බලන්න මේ හාමුදුරු කියන එක ඇත්තද නැත්තද? මේක උපකල්පනයක්ද සංකල්පයක්ද පූර්ව නිගමනද? එහෙම නැත්නම් ප්‍රායෝගික සිද්ධ වෙන දෙයක්ද කියලා හොයලා බලන්න. හොයලා බලලා ඊළඟට ඒක තේරුම් අරගෙන ඒ බුදුදහම වලින් පැහැදිලි කරන ආකාරයට ඒ ප්‍රතිපත්තිහි පීඩන. ඒ ප්‍රතිපත්ති පීඩොත් මේ ධර්ම ඒකාන්තයෙන්ම මේ අමාමා නිවන ප්‍රතිවේදේ වෙනවා. ඒක පළවෙනි අවස්ථාව. ඊළඟ කරුණ තමයි ඒ සඳහා එසේ කටයුතු කරන මේ ගමමක යාම සඳහා අර අපි කතා කරන විදිහට ඉතා හොඳින් මැනවින් මේ ධර්ම දේශනය තේරුම් ගන්න උත්සාහ කරන්න. හොඳයි. ඊළඟ කරුණ තමයි දැන් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරය. දැන් බුදුපියාණන් වහන්සේ දැන් ඔන්න කරුණ හොයන්න. දැන් බුදුපියාණන් වහන්සේ කියනවා ධම්ම විනය විවෘත කරොත් බුද්ධ ශාසනය බබලනවා. දැන් බුද්ධ ශාසනය බබලනවා කියන්නේ කොහොම එකක්ද? බුදුහාමුදුරුවෝ නම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔව් දැන් අද බබලන ආකාරයක් තියෙනවා බුද්ධ ශාසනය. කොහොමද බබලන්නේ? දැන් අපි අද මේ අලුත්ම තැනක අලුත් ධර්මයක් අහනවා නේද? අලුත්ම තැනක අපි අලුත් ධර්මයක් අහනවා. අපේ ලියනාලි මහත්මයා තමයි මේක මෙතන මේ ආරම්භය දුන්නේ. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා මේ එක්තරා ආයතනයක් ආරම්භ කරන්න යන අවස්ථාවේ පළමුවෙන්ම අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කරේ උත්තරීතර ශ්‍රී සද්ධර්මය මෙතන දේශනා කරලා එතනින් තමයි ආරම්භ කරන්න එතුමා බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ධර්ම දාසයන් දේශනය කරන ගමන්ම එතුමාගේ මේ ඒ උතුම් අභිමතාර්ථය ඇත්තටම එතුමා උත්සාහ කරන්නේ මේ අපේ ළමා පරපුරේ දරුවන්ගේ ඒ මනස එහෙම නැත්නම් බුද්ධිය අවදි කිරීමේ කාර්යයක් තමයි මෙතන කරන්න යන්නේ. ඒකට මුල පිටිම තමයි සිද්ධ වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා ඒ එතුමා ආරම්භ කරන යන සත්කාරය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා අපේ මේ සිංහල ජාතියට උතුම් දරු පිරිසක් සියල්ලෙන් සියල්ලෙන් ආඩ්‍ය වූ යන බුද්ධිමත් පැත්තෙන් ආඩ්‍ය වූ දරු පරම්පරාව බිහිවෙලා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද මේ දේශනේ මෙතන ආරම්භ කරනවා. දීර්ඝ කාලයක් මේ ආයතනයේ මේ විදිහට පවත්වාගෙන යාමට හැකි වේවා. ඒ තුලින් මනා අවබෝධයක් දරුවන්ට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින්ම තමයි අද මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ. හොඳයි. එහෙමනම් අපි බලමු මේ බුදුපියාණන් වහන්සේ බලාපොරොත්තු වෙන බබලීම. අපි සෙල්ලම් කරමු. දැන් අද බුද්ධ ශාසනයේ බබලන ක්‍රමයක් තියෙනවා.
බබලන කරන තියෙන උදේට මෙයා අදිනේ කරන්න අද බබලන්නේ කොහමද කොඩිවැල් වලින් කොඩිවැල් වලින් බබලනවා තොරන් වලින් බබලනවා විවිධ නාම පුර වලින් නේද උදේ විවිධ නාම පුර පුර වලින් බබලනවා ගෞතම මහා සංඝරත්නය ඇඳපු මේ ජීවර වලින් බබලනවා ඒ වගේම අපේ උපාධික උපාධිකාවෝ මේ අන්තිම බලනේ සුදු වස්ත්‍රවලින් බබලන බලන නේද ගොඩනැගිලි ගොඩනැගිලි වල ඉතිගේ සුදු උණු පිටියම් කෙරියුම් ඒ වගේම රත්තරන් පාට ගෑම් ආදීන් උදේ හිතන්න බෑවා බබලන බලන එහෙම බාහිර බැබලීමක් බුද්ධ සාසනේ බුදු පිළිම වලින් බබලන එහෙම බාහිර බැබලීමක් තියනවා නේද බාහිර බැබලීමක් තියෙනවා. නමුත් මේ අපේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ පරම නිෂ්ඨාව මොකක්ද? පරම නිෂ්ඨාව නිවන. තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ පරම නිෂ්ඨාව නිවන. දැන් මෙන්න මේ නිවන සාස්සාත් නොවෙනව නම් නිවන සාස්සාත් නොවෙනව නම් එතන බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වෙන බබලීම තියෙනවා. දැන් අපේ බුදු පියාණන් වහන්සේ අනාවරණයකට බබලීම අර බාහිර බබලීමද නෑ. උන්වහන්සේ බබලීම හැටියට හඳුන්වන්නේ කොහොමද? තථාගතස්ස වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති. නපටිච්චන්නෝ. එතකොට දැන් අපේ උත්තරය බලාපොරොත්තු වෙන බබලීම මොකද්ද? ධම්ම විනය විවුර්ත කිරීම තුළින් බුද්ධ සාධනය ලැබෙනවා. හොඳට තේරුම් ගන්න. ධම්ම විනය විවුර්ත කිරීම තුළින් බුද්ධ සාධනය ලැබෙනවා තමයි අපේ බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වෙන බබලීම. දැන් මේ ධම්ම විනය තුළින් ධම්ම විනය විවුර්ත කිරීම තුළින් බබලීම කියලා කියන්නේ මොකක්ද? නිවනින් බබලීම. නිවනින් බබලීම. පැහැදිලිද? අද දැන් ඔන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. අද අපේ බුද්ධ ශාසනය නිවනින් බබලනවද? අද අපේ බුද්ධ ශාසනය නිවනින් බබලනවද? නිවනින් බබලන්නේ නෑ. කොතනද කවදා හරි මේක තමයි නිවනින් බබලන්නේ? අපේ බුදු පියාණන් වහන්සේ පිරිණිවුණා වසර 2600කට පමණ පෙර ක්‍රිස්තු පූර්ව 5 වෙනි 6 වෙනි 04 අතර දීර්ඝ කාලයක්. මේ මම මේ කතන්දරයක් කියනවා නෙවෙයි, ඔබට ගැඹුරින් හිතන්න කරුණු වගේක් මම මේ ඉදිරිපත් කරන්නම්. පැහැදිලිද? ඔබට ගැඹුරින් හිතන්න කරුණු වගේක් මම මේ ඉදිරිපත් කරනවා. එතකොට දැන් බුදු පියාණන් වහන්සේ පිළිගන්න කොයි කාලෙද? මේට වසර 2600කට පෙර. දැන් වසර 2600කට පෙර කියලා කියන්නේ සියවස් 26කට පෙර ක්‍රිස්තු පූර්ව 5 වෙනි 6 වෙනි සියවස් 4. ඒතර කෙටි කාලයක්ද දීර්ඝ කාලයක්ද? පොඩි පොඩි දීර්ඝ කාලයක්ද? නෑ, අති දීර්ඝ කාලයක්. ඔන්න බුදුහාමුදුරු පිරිණි වුණා. ඒ පිරිණි වුණ තැන ඉඳලා මේ දක්වා නිවන් දැකපු කෙනෙක් ඉන්නවද? ඉන්නවද? උන්වහන්සේ පිරිණුණාට පස්සේ පිරිණුණාට ඉඳලා මේ දක්වා දැන් අපේ අවසාන මහා සම්මාන්ති කවුද? හත පොතේ සඳහන් වෙන ආකාරයට මලියදේව මහා රහතන් වහන්සේ. අවසාන මහා රහතන් වහන්සේ මලියදේව මහා රහතන් වහන්සේ. අපේ ඒ අවසාන මහා රහතන් වහන්සේ අනුපාදිසේද නිබ්බාන ධාතුවේ පිරිණුණාට පස්සේ මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය තුල නිවන විවෘත වුණා. නිවන විවෘත වුණාද? මට කියන්න යන්න. අපි සාකච්ඡා කරමු. නිවන විවෘත වුණාද? ඔව්, ඒකට නෑ කියන්නේ නෑ. නිවන විවෘත වුණාද? මෙහෙමයි, නිවන් දැක්කා කියන අය ඉන්නවා. ඒ නිවන් දැක්කා කියන අය කරන වැඩ දිහා බලපුවාම අපිට ඉතාල පැහැදිලි ඒගොල්ලන්ගේ නිවන දැකලා තියා ඒ අහලකට ගෞතමෝටි ගානකට ලඟ වෙලා නෑ ඉතින්. පැහැදිලිද? නිවන දැක්කා කියන කෙනා නිවන දැක්කා නම් ඒ දැක්ක කෙනා අන්ත අහරණෙක්. මොකද්ද මේ නිවන් දකින්නවා කියලා කියන්නේ? නිවන් දකින්නවා කියලා කියන්නේ
ඇස අතහරිනවා. කන අතහරිනවා. නාසය අතහරිනවා. දිව අතහරිනවා. කය අතහරිනවා. මනස අතහරිනවා. මම කියන මේ ස්වභාවය එක මොහොතකට අතහරිනවා. මේ මම කියන ස්වභාවය එක ක්ෂණයකට පැහැදිලිව ප්‍රත්‍යක්ෂවම අතහැරලා දානකොට එතන අසරණයි. ඉගෙන ඇසේ සරණ නැතුව යනවා. කනේ සරණ යාම නැතුව යනවා. නාසයේ සරණ යාම ඇනහිටිනවා. දිව සරණ යාම ඇනහිටිනවා. මම විවෘත කරලා දෙන්නම්. කය සරණ යාම ඇනහිටිනවා. මනස සරණ යාම ඇනහිටිනවා. අන්න එතනදී මොකද වෙන්නේ? ඒ මහා ප්‍රඥාවන්තය ආහරණ වෙනවා. අන්නේ අසරණකම සරණ කරගෙන තමයි මේ බුද්ධත්වනෝ නිවන පහළ වෙන්නේ. අන්න ඒක තමයි අසරණ සරණ සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ. එතකොට දැන් අද මම බුදුහාමුදුරුවෝ කියන අය, මම රහතන් වහන්සේ කියන අය අදිමානයෙන් පෙළෙනවද නැද්ද? දැන් මේ පැත්ත චුට්ටක් අපි හොල බලන්න ඕනේ. අපි රැවට ලැබෑනේ. ප්‍රඥාවන්තෝ රැවටෙන්නේ නැත. ඒගොල්ලන් අදිමානයෙන් පෙළෙනවද නැද්ද? අදිමානයෙන් පෙළෙනවා. පුතේ අදිමානය කියන එක ඉතුරු වෙනකොට මේ නිවන් නිවන ප්‍රත්‍යක්ෂ අවබෝධයට පත් වෙනා ළඟ නෑ. එයා අන්ත අසරණ. පැහැදිලිද? එයාට හම්බ කරන දෙයක් නෑ. එයාට පවත් ගන්න දෙයක් නෑ. එයාට ආයතන නෑ. පැහැදිලිද? එයාට පිරිවර නෑ. පිරිවර නෑ. තේරුණාද? අන්න එහෙම ස්වභාවයක් තමයි මේ නිවන කියලා කියන්නේ. එතකොට අපිට පැහැදිලි බුදු පියාණන් වහන්සේ පහළ වුණාට පිරිනිවනට පස්සේ මලියදේව මහරහතන් වහන්සේ පිරිනිවනට පස්සේ එහෙම නිවන ප්‍රත්‍යක්ෂ අවබෝධ කෙනෙක් වෙච්ච කෙනෙක් තවම මේ වෙනකන් මුණ ගැහිලා නැහැ. ඒ ගැන මොකද කියන්නේ? මොකද ඒ ගැන කියන්නේ? එතකොට එහෙනම් ඒ නිවන අවබෝධ වෙච්ච කෙනෙක් අපිට මේ එතෙක් මෙතෙක් කාලේ තුර මුණ ගැහුනේ නැත්තම් මුණ ගැහලා හම්බු නැත්තම් කල්යාණ මිත්‍රයා කියන්නේ යා මුණ ගැහුනේ නැත්තම් උදේ ධම්ම විනය විරුද්ධ වෙලාද? ධම්ම විනය විරුද්ධ වෙලා නැහැ. ධම්ම විනය විරුද්ධ වෙලා නැහැ. ඒ නිසා නිවන විරුද්ධ වෙලා නැහැ. ධම්ම විනය විරුද්ධ වෙනවා කියලා කියන්නේ නිවන විරුද්ධ වෙනවා. එතකොට එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධම්ම විනය අද බුද්ධ සාධනයේ තුන තියෙනවා. අපිට හරි කැමති වැඩක් කරන්න තියෙනවා. සෙල්ලම් සෙල්ලමක් නෙවෙයි මේක. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධම්ම විනය අද බුද්ධ සාධනයේ තුන තියෙනවා. තියෙනවද? හයියෙන් කියන්න බයින්න එපා. මම වගේ කියන ඔක්කොටම. අද තථාගත සම්මා සම්බුද්ධ ශාසනය තුළ එනම් ධම්ම විනය නැහැ. ධම්ම විනය නැහැ කියලා කියන්නේ බෞද්ධයෝ ඉන්නවද? ධම්ම විනය නැත්තම් බෞද්ධයෝ ඉන්නවද? බෞද්ධයෝ නැහැ. බෞද්ධයෝ නැත්තම් බුද්ධ ශාසනයක් තියෙනවද? නැහැ. බෞද්ධයෝ නැත්තම් බුද්ධ ශාසනයක් නැහැ. එහෙනම් මේ මොකද තියෙන්නේ? ඔව් මොකද තියෙන්නේ? නෑ අද මේ බුද්ධ සාධනය කියලා මොකද්ද මේ කරගෙන යන්නේ? ඔව් විවිධ පැති වලින් එකතු කරගත්ත විවිධ ධර්ම කරුණු එක්සත් කරගෙන හදාගත්ත එක්තරා ඔව් ආගමක එක්තරා ආගමක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒතන ධම්ම විනය නෑ. දැන් මම පළමුවෙන්ම ගෞරවණීය ආරාධනයක් කරනවා මේ ප්‍රඥාවක පිටසට. අපි නැවත මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරමු. මේ ලෝකෙ ස්ථාපිත කරමු. ඒ ස්ථාපිත කිරීමේ දායකත්වය මම ඒ දායකත්වයට මම මේ සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා කරනවා. ආරාධනාව පිළිගන්නවද? ආරාධනාව පිළිගන්නවා. මම ඉදිරිපත් කරනවා අද මේ ධම්ම විනය නැවත උදුකුරු කරලා දැන් යටිකුරුල්ලන් කියන්නේ ධම්ම විනය නැවත උදුකුරු කරලා තථාගත සම්මා සම්බුද්ධ ශාසනය නැවතවරක් විවෘත කරන ආකාරය මම ඉදිරිපත් කරනවා. මම ඉදිරිපත් කරනවා ඔබ ඒ පිළිබඳ විමර්ශනය කරලා මේ ධම්ම විනය තුළ පිළිහිටලා මේ අමා මහ නිවන සාක්ෂාත් කරලා මේ බුද්ධ ශාසනය බබලවන්න කියලා මම ගෞරවණීය ආරාධනයක් කරනවා. ආරාධනය පිළිගන්නවානේ. හොඳයි. එහෙනම් අපි සාකච්ඡා කරමු. ඔන්න දැනුවේ අපි මේ සාකච්ඡාවට අවතීර්ණ වෙන්නේ. අපි සාකච්ඡා කරමු. අපි බලමු බුදු පියාණන් වහන්සේ විනය දේශනා
කළ විනය දේශනා පිළිබඳව අපි සාකච්ඡා කරමු ඉස්සෙල්ලා. දැන් බුදු පියාණන් වහන්සේ විනය දේශනා කීයක් කරලා තියෙනවද? අපේ තථාගත අවමෛනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විනය දේශනා කීයක් කරලා තියෙනවද? විනය දේශනා කරලා තියෙනවා තුනක්. මොනවා තුන? උන්වහන්සේ ගිහි විනය දේශනා කරා. ගිහි විනය දේශනා කරා. ඊළඟට පැවිදි විනය දේශනා කරා. ගිහි විනය දේශනා කරා, පැවිදි විනය දේශනා කරා. ඊළඟට ඒ ගිහි පැවිදි කියන කණ්ඩායම් දෙකටම දේශනා කරා ධම්ම විනය. තේරුණාද? උදට උදට අවධානය කරගන්න මේවා. ඒතර මොනවද දේශනා කරේ? ගිහි විනය දේශනා කරා, පැවිදි විනය දේශනා කරා. ඔව්, ඒ ගිහි පැවිදි කණ්ඩායම් දෙකටම. දැන් ගිහි විනය කාට දේශනා කරේ? ගිහි විනය දේශනා කරේ ඔ ගිහි පිරිසට. පැවිදි විනය දේශනා කරේ පැවිදි පිරිසට. ඒතර ගිහි පැවිදි දෙකොල්ලන්ටම දේශනා කරේ ධම්ම විනය. ධම්ම විනය. ඒතර ඔන්න එහෙනම් විනය දේශනා තුනක් බුදු පියාණන් වහන්සේ කරලා තියෙනවා. එතකොට දැන් මේ ලෝකයේ ඉන්න හොඳම පළවෙනි කලේ විනය වර්ධනය කලේ කෙනා කවුද? ඔව්. ඔද මේ සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා මේ විනය වර්ධනය පිළිබඳව සමහර බෞද්ධයෝ හරියට ගැටෙනවා. ඔව්, බය වෙනවා. විනය වර්ධනය කියන්නේ. දැන් මේ බලන්න. බුදුහාමුදුරුවෝ ගිහි විනය දේශනා කරාන. බුදුහාමුදුරුවෝ පැවිදි විනය දේශනා කරාන. ඒ දෙගොල්ලන්ටම බුදු පියාණන් වහන්සේ ධම්ම විනය දේශනා කරා නේද? එතකොට අපේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ මේ පැහැදිලිවම මේ ලෝකෙ හිටු පළවෙනි පෙළේ අග්‍රගණ්‍ය විනය ගරුක පුජ්‍යලා නෙමෙයි. ඒ උත්තමයා එතකොට විනය වර්ධන නෙමෙයිද කරේ? විනය වර්ධන නෙමෙයිද කරේ? විනය මර්ධනය කරාද විනය වර්ධනය කරාද? ආ, විනය වර්ධනය. එතකොට අන්න එහෙනම් අපි මේ උත්තරය අනුගමනය කරන්න ඕනේ. එතකොට අපි බලමු මේ මේ විනය දේශනා තුනේ ලක්ෂණ. දැන් මම මේ පැහැදිලි කරන මේ තේරෙනවනේ තුට්ටක් වෙලා යයි. මෙහෙමයි අවුරුදු 2600ක් යට වෙලා තිබෙන ධර්මයක් උරුකුරු කරනකොට ටිකක් වෙලා යනවා. ටිකක් වෙලා යනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. හොඳ විමර්ශන සිල්ලිව අහන්න. දැන් මේ විනය දේශනාවලදී දැන් බලමු ඉස්සරලා පළවෙනි ගම අපි ගිහි විනය. මොකද ගිහි විනය කියලා කියන්නේ? මොකද ගිහි විනය? ගිහි විනය කියලා කියන්නේ පංචශීලය, අටශීලය, දසශීලය. මේවා සමාදන් වීම. මේවා සමාදන් වීම. ඊට අමතර මොන හරි ගිහි විනයක් තියෙනවද? නෑ. ගිහි විනය ඔය කරුණ 10ට පංචශීල, අටශීල, දසශීල. මේවා සමාදන් කරනවා. ඕන්න ඔතන තමයි ගිහි විනය. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේ සුමිත්‍යාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පද පහ තමයි පංචශීලය කියලා කියන්නේ. මේ පංචශීලය ඔය කියන ආකාරයට ඒ තමයි සමාදන් වෙන ආකාරයට අකුරට තිතට කෙස් ගහට ඒ තුල ඒ පංචශීලයේ තුල පිහිටා කටයුතු කළොත් එතන නිර්මාණය වෙන පුද්ගලයා ඉතා සාන්ත බොම නිහතමානී කෙනෙක් නෙවෙයිද? එහෙම කෙනෙක් නේද? මෙහෙමයි දැන් පංචශීල ගන්නව දවසකට මා හිතන්නේ සමහර අය හතරතරයක් පංචශීල ගන්නවා නේද? අර කුතබැයි මේ දොරාරින් දැක්විලා බුදුන්ව පාන කියලා පංචශීල අරගෙන තමයි දොරාරින් අරක්මස් කඩේ අරින්න කොහොමද කරන්නේ? ඔව්, බුදුහාමුදුරුවෝ පාන තියලා හඳු කූරු ගහලා පන්සිල් අරගෙන තමයි මස් කඩේ අරින්. හරි පුතේ, එහෙම නේද? නා, එහෙම වෙනකොට එහෙම වෙනකොට පන්සිල් නැකිලාද? පන්සිල් ඇයි බොරු කරන්නේ? ඇයි බෞද්ධ හැටියට මේ බුදු පියාණන් වහන්සේ ඉදිරියේ බොරු කරන්නේ? ඇයි පන්සිල් නැකිලාද? නෑ, පන්සිල් නැකිලා නෑ. එතකොට අන්න මේ පංචශීලය ආරක්ෂා කළොත් යම් කෙනෙක් අන්න එතන අනිවාර්යයෙන්ම බුදුහන් අපේ බුදු පියාණන්ගේ අනුගමනව දාලා ගිහි විනය ආරක්ෂා වෙනවා. එතකොට මේ ගිහි විනය
තුල පිහිටා කටයුතු කිරීම වගකීමෙන් ගන්න තියෙන්නේ බුදුහාමුදුරන්ටද ගිහියන්ට? ආ ඒක අන්න එහෙනම් ගිහියෝ ඒක බලා ගන්න ඕනේ. බුදුන් වහන්සේ අනුගමනව දාලා ඒ ගිහි විනය ආරක්ෂා කර ගැනීමේ කාර්යය පිළිබඳ කටයුතු කිරීමට ඒ ගිහියෝ ඒක වග බලා ගන්න යුතුයි. බුදුහාමුදුරෝ ඉදිරිපත් කළා. ධර්ම ඉදිරිපත් කළා. දැන් මේ එතකොට මේ පංච සීලය කියලා කියන්නේ බුදුහාමුදුරෝ 15 වෙනි පෙර පටන් සිද්ධාර්ථ කුජ්ජ පුතා උපදින්න පෙර පටන් තිබිච්ච එකක් නැද්ද? ඒකත් වල බලමු අපි ටිකක්. දැන් මේ දැන් මේ පංච සීලය, අට සීලය, දස සීලය කියලා කියන්නේ අපේ සිද්ධාර්ථ කුජ්ජ පුතා උපදින්න පෙර පටන් තිබිච්ච වටිනා උතුම් වැඩ පිළිවෙලක් නෙමෙයිද? වැඩ පිළිවෙලක්. අපි හැම කෙනාම දන්නවා අපි දහම් පාසලේ දෙවෙනි ශ්‍රේණියේ තුන්වෙනි ශ්‍රේණියේදී අපි කියවල තියෙනවා සිද්ධාර්ථ කුජ්ජ පුතා මහා මායම සුණවාසකගේ කුස පිළිසඳ ගන්න වකවානුවේ සුද්ධෝදම රජපෞලේ කය ආය ඇතුළු මගරාජ මගධ රාජ්‍ය සියලු දෙනා ප්‍රේවස්සම ළඟීමේ කටයුතු වල නිරත වෙලා හිටපු බව අපි දහම් පාසලේ ඉගෙන ගන්නවා. එතකොට බුදු පියාණන්ගේ සිද්ධාර්ථ කුජ්ජ පුතා මහා මායම සුණවාසකගේ කුස තුල පිළිසඳ ගැනීම සිද්ධ වෙන අවස්ථාවයි ප්‍රේවස්සම ළඟීම තිබුණාද නැද්ද? තිබුණා. එතකොට එනවා මේ ප්‍රේවස්සම ළඟීම කියලා කියන්නේ බුද්ධ ශාසනයේ ස්ථාපිත වෙන්න පෙර පටන් තිබිච්ච උතුම් වැඩ පිළිවෙල නේද? දැන් උපනිෂද් ධර්මය තුළ ඒ වගේම අපේ ජෛන මහාවීරතුමා නැත්නම් නිගණ්ඨනාථ බුදුතුමාගෙන ගිය ඉතා හොඳ වටිනා වැඩ පිළිවෙල. දැන් නිගණ්ඨනාථ බුදුතුමා නැත්නම් මහාවීරතුමා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ සමකාලීනයි. හරියට අපි බුදු පියාණන් වහන්සේ මේ මහාවීරතුමාට ගෞරව කරනවා. කිසි කෙනෙකුට යට ගෞරව කරන්න දෙන්නයි නැහැ. ගණ්ඩරාත් බුද්ද කියලා කියන්නේ වෙන මොන අමුතු දෙයක් නෙවෙයි. මේ ඇඳුම් මැදියක පවා ඒගොල්ලන් ඒ පිළිවඳ ආතාව පවා අතහැරියා. ඒකයි නිගණ්ඨ කියලා කියන්නේ. එහෙම නැතුව වෙන අමුතු දෙයක් නෙවෙයි. එතකොට අතහැරීමේ ගුණය සම්මතයේ අතහැරීමේ ගුණය උපරි මේ හිටියා. එතකොට උපාලි ප්‍රොපති පුත්‍රයා තමයි ආගේ ප්‍රධාන දායකයා. ඒ දායකයාට බුදු පියාණන් දෙවියන් ඔබලා ඒ කඩේ ඒවා සමාදන් වීම ආදී කඩේ එහෙමම කරන ගමන්ම මගේ මේ ධර්මය තුලත් පිළිදලා කඩේ කරලා මේ නිවන සාක්ෂාත් කරගන්න කියලා කිව්වා නැද්ද? ඒ කටන්දර අදින්ද වෙලාවක් නැහැ. අපිට වෙන සාකච්ඡා තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට මේ ඒවා සමාදන් වීම කියන කාර්යය බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලා ගිහි විනය අනුදැන වදාලා ඒ ටික පැහැදිලිද? එටික පැහැදිලිද? ඊළඟට පැවිදි විනය ගැන අපි බලමු. දැන් මේ පැවිදි විනය කොහොමද කියන්න මන්ද මොකද්ද? පැවිදි විනය කියලා කියන්නේ අපේ බුදු පියාණන් වහන්සේ දැන් කවුද බෞද්ධය ඉස්සරලා මේ ලෝකෙට පහළ වෙච්ච බෞද්ධය කවුද? ඔව් මේ ලෝකෙට පහළ වෙච්ච ඉස්සරලා පහළ වෙච්ච බෞද්ධය කවුද? අබුදු පියාණන් වහන්සේ. බුදු පියාණන් වහන්සේගෙන් ආරම්භ වෙලා මේ අවුරුදු 20ක් විතර යනකොට මොකද වුනේ? මේ බුද්ධ ධාතනය තුල පැවිදි පිරිස් විශාල වශයෙන් වැඩි වුණා. පැවිදි පිරිස් විශාල වශයෙන් වැඩි වුණා. එතකොට මේ පැවිදි පිරිස විශාල වශයෙන් වැඩි වෙනකොට අපි දන්නවා සාමස්තයක් හැටියට ගත්තාම ජනගහනය යම් තැනක වැඩි වෙනකොට එතන විනය පිරිනවද නැද්ද? එතන විනය පිරිනවද? දැන් අද එහෙමනම් එහෙම ජනගහනය උඟක් වැඩි වෙනකොට දැන් මොකද කරන්නේ? ත්‍රිවිධ හමුදාවෙම එතන දානවා. STF එක දානවා. CID දානවා. නේද? ওই විදිහට ඒ ආරක්ෂක සංවිධාන පුළුල් කරනවා. එතන ඒ මොකටද පුළුල් කරන්නේ? එතන විනය ආරක්ෂා කරගන්න වෙනද? ඒක අපි අත්දකින්න දෙන්නේ. ඔන්න ඔය වගේම දැන් මේ පැවිදි කණ්ඩායම වැඩි වෙනකොට එතන විනය පිටින් පටන් ගන්නවා. දැන් අපි දන්නවනේ. දැන් දේවදත්ත කණ්ඩායම කඩන්නේ කියන්නේ ඒ දේවට කොට තාති වෙන මොකද්ද ඔය ධර්මයක් කියන්නේ කියලා. පොටිලහමෝ තවත් මොකද්ද ධර්මයක් කියන්නේ කියලා. නේද? අරිටලා තව කටන්දර වගේක් ඇදගෙන ගියා. නේද? ওই විදිහට දහම ක්‍රමක්‍රමයෙන් විකෘති උනාද නැද්ද? විකෘති උනා. දැන් බලන්නකෝ දැන් බුදු පියාණන් වහන්සේ පිළිණු වෙච්ච වෙලාවේ. හරි සන්තෝෂෙන් කතා කරමු සුබද්ද මොකද කිව්වේ? මොකද කිව්වේ? මහා ශ්‍රමණයා මලා දැන් අපිට ඕන විදියට ජීවිත ගත කරන්න පුළුවන්. දහම් පහලිය ඉගෙනගෙන තියෙනවනේ. උපද්දලගේ අපද්දල වචනේ කියලා.
දැන් එතකොට ඒ මොකද උනේ? බුද්ධ ධාතනේ බුදු පියාණන්ව වැඩ ඉදීම දැන් මේ විනය පිළිහිලා කරන්නේ. විනය පිළිහිලා. දැන් පොතේ සඳහන් වෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු අපේ මහ රහතන් වහන්සේලා මේ පළවෙනි ධර්ම සංගායනාව කළේ තෝ සුභද්‍රගේ වචනේ පාදක කරගෙන සමහරු කියනවා. සමහරු කියනවා ඒක නෙවෙයි ඊට වඩා බරපතල විමුක්ති රාසියක්. වෙලා තිබුණේ කොයි හැටියට තමගේ පොත් පෙළේ මම ඔක්කොම අර්ථ නිරූපණ ඉවත් කරලා දෙනවා මුලාසන රහිතව. ඒ පොත් පෙළ බලන්න. පොත් පෙළ බලන්න. දැන් එතකොට මෙන්න මේ විදිහට මේ බුදු පියාණන් වහන්සේ ජීවතුන් අතර ඉඳලදීම බුද්ධ ධාතනේ තුල පැවිදි කණ්ඩායමේ විනය පිළිහෙලා තුන. දැන් බුදු පියාණන් වහන්සේ අයිති මේ මෙහෙ වැඩි වෙන්නේ පාරිලේ වනයේට වැඩියයි. ඔව් මේ සංඝයා වහන්සේලා භික්ෂුන් කරන කටයුතු ඉවසා දරා ගන්න බැරි තැන උන්වහන්සේ ආනන්ද හැමුදුරට කිව්වෙත් නෑ පාරිලේ වනයේට වැඩියා. බලා ඕනේ වැඩක් කොට කරගෙන ඉන්න මම යනවා. මට උඹලගේ ඔහුවා මට ගෝචර නැහැ සුදුසු නැහැ. ඒ තර කලකිරීමක් අවසානයේ බුදු කරනවා ලැබුණා. එතකොට අන්න ඒ කණ්ඩායම් ඒ විදිහට කටයුතු කරන කාලය තමයි අවුරුදු 20කට පස්සේ බුදු පියාණන් වහන්සේ ගිහියන්ට ඔය පැවිදි විනය දේශනා කරා. ඒක තමයි විනය පිටකය කියලා කියන්නේ. විනය පිටකය. එතකොට සූත්‍ර පිටකය කියලා කියන්නේ මොකද්ද? මේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න පිණිස ගිහි පැවිදි කණ්ඩායම් දෙකටම ඉදිරිපත් කරපු සූත්‍ර. ඉදිරිපත් කරපු සූත්‍ර. විනය පිටකය කියලා කියන්නේ මේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න පිණිස පැවිදි වෙච්ච කණ්ඩායම් තුල විනය ආරක්ෂා කරගන්න සඳහා බුදු පියාණන් වහන්සේ පැවිදි පක්ෂයට දේශනා කරපු පිටකය විනය පිටකය. අභිධර්ම පිටකය කියලා කියන්නේ මොකද්ද? අභිධර්ම පිටකය කියලා කියන්නේ අනිවන් මඟ නේද? ඒක සාමාන්‍යයෙන් අපි දන්නවා. එතකොට පුතේ නිවන් මඟ කියලා කියන්නේ කොහොමද? නිවන සාක්ෂාත් කරන්න පුළුවන් කොහොමද? නිවන් මඟ විවෘත වෙන්නේ කොහොමද? ධම්ම විනය විවෘත වුණොත් නිවන විවෘත නිවන නිවන සාක්ෂාත් වෙන්නේ ප්‍රතිවිදේ වෙන්නේ ධම්ම විනය විවෘත වුණොත්. එතකොට අභිධර්ම කියලා කියන්නේ මොකක්ද එහෙනම්? ධම්ම විනය. හැදෙන්නේ අභිධර්මය කියලා කියන්නේ ධම්ම විනය. දෙරණාද. එතකොට ධම්ම විනය දැන් බුදු පියාණන් වහන්සේ කියනවා ධම්ම විනය විවෘත වුණොත් අමා මහ නිවන මේ විවෘත වුණොත් බුද්ධ ශාසනය නිවණි බබලනවා. ධම්ම විනය විවෘත වුණේ නැත්නම් බුද්ධ ශාසනය නිවණි බබලන්නේ නැත. එතකොට එහෙනම් දැන් අද බුද්ධ ශාසනය නිවණි බබලන්නේ නැත්තේ ඒ නිවනට අදාළ ධම්ම විනය වුණොත් මේ අභිධර්මය විවෘත වෙලා තියෙනවද? නෑ. විවෘත වෙලා නෑ. එහෙනම් ඒක යටිපුර වෙලයි තියෙන්නේ. අභිධර්මයේ යටිපුර. දැන් මේ අභිධර්මය කියලා කියන්නේ මොකක්ද? අභිධර්මය කියලා කියන්නේ මොකක්ද? අභිධර්මය කියලා කියන්නේ සැඟවුණු ධර්ම. අභිධර්මය කියලා කියන්නේ සැඟවුණු ධර්ම. ඒ සැඟවුණු ධර්මය උන්වහන්සේ ඉදිරිපත් කරා. එතෙක් ලෝකේ තිබිච්ච ධර්මයක් හැටියට ඉදිරිපත් කරේ නෑ. එතෙක් ලෝකේ නොතිබිච්ච අලුත් ධර්මයක් කියන්නේ. එතන අභිධර්ම කියන්නේ මොකක්ද? කොහොමද ගන්නේ? සැඟවුණු ධර්මයක්. එතෙක්කල් කෙනෙක් ඇහුවේ නැති ධර්මයක්. පැහැදිලිද? මෙන්න මේ අභිධර්මය විවෘත කරගන්න වෙනවා එහෙනම්. දැන් මේ අභිධර්මය විවෘත වුණේ නැති හින්දා තමයි දැන් මේ නිවන සාක්ෂාත් වෙන්නේ නැත්තේ. තේරුණාද? මේ අපි ඇත්තටම මේ බෞද්ධ හැටියට මේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. ඇයි? මදර මට ලොකු වේදනාවක් කැක්මක් තිබුණා මේ බුද්ධ ශාසනයේ තිවිදන ක්‍රියා. මම අදකේ එක නෙවෙයි. මම කර්ම කාලේ මාලි ළමා කාලේ ඉඳලම මේ බුද්ධ ශාසනය තුළ සිද්ධ වෙන මේ සංසිද්ධි නිසා අපේ බුදු පියාණන් වහන්සේට විශාල පහරක් එනු උන්වහන්සේගේ ධර්මයට විශාල පහරක් වදිනවා මම දැක්කා. ඒ දැක්ක ඉඳ තමයි මම මේ ධර්මයේ හෙව්වේ. හරි අමාරුම බොහෝ දුක් විඳගෙන හෙව්වා. ඔයලා ඒ ධර්ම පිළිබඳ ඒ ප්‍රතිපත්තිය පිළිබඳ මේ උන්වහන්සේ පැහැදිලි කරන ආකාරයට මේ ඒ ධර්මයේ පරම නිෂ්ඨාව හැටියට පැහැදිලි කරේ නිරෝධය නිවන කියලා සඳහන් කරන ස්වභාවය. ප්‍රත්‍යක්ෂව අත්දැකලා. ඒ අත්දැකලා තමයි මේ කාරණේ මේ ඉදිරිපත් කරගෙන යන්නේ. මම දැන් එහෙම කිව්වට මේක පිළිගන්නවත් සාදු සාදු කියනවත් එහෙම වැඩක් නැහැ.
එහෙම ඕනේ නැහැ. වෙන්න ඕනේ මොකද්ද? මේ හාමුදුරුවෝ කියන එක ඇත්තද කියලා හොයනවා. බුදුපියන් වහන්සේ ඒකන කිව්වේ නේද? මම මේ කියන දේ ඇත්තද කියලා ඔබලා හොයලා බලන්න. හොයලා බලලා ඔබලට ගැළපේන පමණක් ප්‍රතිපත්තිය පිටලා මම කියන තැනට ඔව් ඇවිත් බලන්න. ඒහි පක්ෂිකෝ භගවතෝ ධම්ම ඒව බලව කිවනේ. ඒව බලව කියලා මේ මේ නිවනේ ලක්ෂණ එහෙම තමයි. ඇවිත් බලන්න ඕනේ කාටද? කෙනෙක් කියන එක සාදු කියලා හරියන්නේ නැහැ. තේරුණාද? දැන් අපි එහෙනම් අවස්ථාව හැටියට අපි ගිහි විනය සාකච්ඡා කරා, අවස්ථාව හැටියට පැවිදි විනය සාකච්ඡා කරා. ඊළඟට අපිට අවශ්‍යම කොටස වලදී බුදුපියන් වහන්සේ මේ ගිහි පැවිදි කණ්ඩායම් දෙකටම දේශනා කර ධම්ම විනය හොය හොය. මොකද කියන්නේ? කොහෙමද? මොකට ධම්ම විනය හැටියට දේශනා කරන්නේ කියලා ඔයාලා බලමුද? ධම්ම විනය හැටියට දේශනා කරේ අපි දැන්. ආයේ කතා දෙකක් නැහැ. ධම්ම විනය හැටියට දේශනා කරේ අභිධර්මය. අභිධර්මයේ කුමන ආකාරයකට උන්වහන්සේ දේශනා කළේ? අද කියන ආකාරයටද? එහෙමද නම් වෙනත් ආකාරයකටද? දැන් මෙහෙම කියනවා. දැන් මෙන්න මේ ධම්ම විනයට අදාළ ඉස්සරලාම දත්ත දේශනේ මොකද්ද? දැන් මේ බලන්නකෝ. ධම්ම විනය විවෘත කරොත් මොකද වෙන්නේ? නිවන විවෘත වෙනවා නේද? හොඳට තේරුම් ගන්න මේ බුදු මේ බුදුදහම කියලා කියන්නේ එක තැනකින් ඇතුල් වෙනකොට මුළු පරාසයම විවෘත වෙනවා. හරියට මැණික් පතලකට දැක්වනවා. එක තැනකින් ඇතුල් වෙනකොට සමස්තය විවෘත වෙනවා. මැණික් පතලකට දැක්වනවා. තේරුණාද? එහෙම ධර්මයක් නැහැ. දැන් එතකොට අපි පළවෙනිම හමු දැන් නිවන විවෘත වෙච්ච දැන් බුදු පියාණන් සිද්ධාර්ථ උත්තමයාගේ පස්සේ නිවන විවෘත වෙච්ච දෙවෙනි අවස්ථාව මොකද? කාටද මේ ඉස්සෙල්ලා මේ ධර්ම දේශනා කරන්නේ? කොණ්ඩඤ්ඤ වප්ප බද්ය මහානාම අසයි. පස්වග තාපතුමල්ලට මේ ධර්ම දේශනා කරා. කොහෙදද? ඉසිපතනේ මිගදායි ධර්ම දේශනා කරා නේද? කොහේදලද අපි උත්තමය වැඩි? ගයාවේ බෝධි මූලයේ ඉඳලා. ගයාවේ බෝධි මූලයේ ඉඳලා කොහොමද වැඩියේ? පයි වැඩියේ පයි. තේරුණාද? උපකලා එහෙම හම්බුනේ ඒකනේ. පයි වැඩි වැඩියේ. එතකොට ඒ වැඩලා කොන්න දැන් ඔය ඉසිපතනේ මිගදායේදී පස්වක තාපසතුමන් වලට ධර්ම දේශනයක් කරා. මොකක්ද ධර්ම දේශනය? ධම්ම චක්ක පවත්තන සූත්‍රය. හොඳට තේරුම් ගන්න. අපි මේ ක්‍රමයෙන් පොඩ්ඩක් ගැඹුරට යනවා. ධම්ම චක්ක පවත්තන සූත්‍රය. දැන් මේ ධම්ම චක්ක පවත්තන සූත්‍රය අහපු පස්වක තාපතුමල්ලගෙන් පළවෙනාවන කොණ්ඩඤ්ඤ තාපසතුමා නිවන අවබෝධ කළාද නැද්ද? නිවන අවබෝධ කළා. නිවන අවබෝධ කරානේ. ඒ නිවන අවබෝධ කරපු වෙලාවේ අපේ බුදුන් වහන්සේ බොහොම සන්තෝෂයට පත් වෙලා උන්වහන්සේ ප්‍රකාශයක් කරනවා. මොකද්ද ප්‍රකාශය? කොණ්ඩඤ්ඤස විරයන් වීතමලන් ධම්මචක්කුං උදපාදි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. අන්න කොණ්ඩඤ්ඤස විරයන් වීතමලන් ධම්මචක්කුං උදපාදි. අන්න ධම්මචක්කේ පාලනය කරනකොටින්ද විරදං වීතමන. ජරාව නැති, කෙලෙස් මන නැති තැනින් අන්න ධම්මචක්කේ පහළ වුණා. ඒ පහළ වුණේ කුමන කාර්යයක් පදනම් කරගෙනද? යම් ධර්මයක් සම්මුදේ වේද, එම ධර්මය එම සම්මුදේ තුන නිරෝධ වන බව ප්‍රඥාවෙන් දකින්න ගිය කොණ්ඩඤ්ඤය. එහෙම කියන්නේ යම් කිංචි සම්මුදේ ධම්මං සබ්බන්තං නිරෝධ. හොඳට තේරුම් ගන්න. යම් ධර්මයක් සමුදේ වේද, එම සමුදේ වෙන ධර්මය එම සමුදේ තුලම නිරෝධ වෙන ආකාරයේ ප්‍රඥාවෙන් දකිමින් ගිය කොණ්ඩඤ්ඤයා ජරා නැති, කෙලෙස් මල නැති ධම්මචක්කය බවට පත් වුණා. නොහොත් අමා මහ නිවන සාසත් කළා. අන්න පුතේ එතකොට මොකද වුනේ? ධම්ම විනය විවෘත වුණාද නැද්ද? නිවන විවෘත වුණාද නැද්ද? නිවන විවෘත වුණා. එතකොට ධම්ම විනය එහෙනම් කොතනද තිබුණේ? නිවන විවෘත වුණා. කොණ්ඩඤ්ඤ තාපසයන් තුලේ ඉන්නේ. විරජං වීතමලං කියලා කියන්නේ
ජරාමරණ නැති කෙලෙස් මල නැති ධම්මචක්කය කියලා කියන්නේ නිවන. කොතනින්ද? ආන බුදුහාමුදුරු පෙන්නලා දෙනවා. කොතනින්ද? යං කිච්චි සමුදේ ධම්මං සප්පත්තං විරෝධ ධම්මන්ති කියන ධර්මතාවය තුල පිහිටා කටයුතු කිරීම තුල. එතකොට නිවන විමුක්තිය කොතනින්ද එහෙනම්? ඔව්, සමුද නිරෝධ කියන ධර්මතාව පදනම් කරගෙන. එතෙන්ද නිවන විමුක්තුනේ. එතකොට පුතේ එහෙනම් ධම්මචක්කපවත්තන සූත්‍රය තුල මේ ධම්ම විනය විවෘත කළාද නැද්ද? බුදුපියාණන් වහන්සේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තුලින් නිවන මේ නිර්වාණ මාර්ගයේ ධම්ම විනය විවෘත කරලා දුන්නාද නැද්ද? දුන්නා. ඒ නිසා තමයි කොණ්ණන්නේ නිවන් දැක්කේ. දැන් එන්න ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් කළ දේශනාව මොකක්ද? ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් කළ දේශනාව මොකක්ද? ඔව්, දුක්ඛ සත්‍ය කතා කරා. ඔව්, සම්පුදේ සත්‍ය කතා කරා. නිරෝධ සත්‍ය කතා කරා. මාර්ග සත්‍ය කතා කරා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඉස්සරලාම පළවෙනි දේශනාව දුක්ඛ සත්‍ය, සම්පුදේ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය යන චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉදිරිපත් කරා ධම්මචක්කපවත්තන සූත්‍රයේ තුනින්. නේද? ඒ එතකොට එහෙමනම් ධම්ම විනය විවෘත කිරීම සඳහා, ධම්ම විනය විවෘත කිරීම සඳහා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ කුමන ධර්මයක්ද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය. ධර්මනාද දෙමි සම්මාදිට්ඨිය කියන්නේ මොකද? සක්කාය දිට්ඨියෙන් මිදීම තමයි සම්මාදිට්ඨිය. ඒකට සම්මාදිට්ඨිය පිළිවෙල ලක්ෂණය දුම්මුගත කරනවා. කතමාචෞසෝ සම්මාදිට්ඨි. අතමාජෝ චෞද සම්මාදිට්ඨි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, අයං උච්චති ආවසෝ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි කියන්නේ නිවන. සම්මාදිට්ඨි කියන්නේ නිවන නේද? දෛතන නිවන විරුද්ධ වෙන වෙන වෙනතරක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. නිවන විරුද්ධ වෙන තරක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒතකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, අයං උච්චති ආවසෝ සම්මාදිට්ඨි. ආයතෝ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? නිවන. සමාධිත් කියන්නේ නිවන නේද? ආයතන නිවන සාසක් කියලා පිළිබඳ බුදුහාමුදුරෝ දේශනා කරේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය යන මේ කරුණු හතර තමයි නිවන විවෘත කිරීම පිළිබඳ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. පැහැදිලිද? මේ ධර්ම කරුණු ටිකක් ගැඹුරුයි තමයි. දරුවනේ මට මේක පිළිගන්නේ විහිල් කරන්න බෑ. තේරුණාද? බුදුපියාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ ඉන්න හිටපු අතිශේෂ්ඨ උත්තරීතර අක්‍රගණ්‍ය මුනිවරයෝ. ඒ උත්තමයා ඉදිරිපත් කරපු දර්ශනය තමයි මේ ආකාරයට මම මේ ඉදිරිපත් කරන අකුරක් වෙනස් නැහැ. ඒක ඔබට හිතා ගන්න බෑ. ඒක මම පැහැදිලි කරනවා. මම මේ ඉදිරිපත් කරන්නේ ඒ මහා බුද්ධ පුත්‍රයා ඉදිරිපත් කරපු ඒ දර්ශනය. ඒක ඔබට නොතේරෙනවා කියලා යන් යන් තැන්වලින් විකෘති කරන්න බෑ. විකෘති කරවත් මොකද වෙන්නේ? ධම්ම විනය නෑ. හෙරුණාද හොඳට මම මේ කියන තේ කවුරු තේරුම් ගන්න? ඔබට මේක එකවරක තේරෙන්නේ නැත්නම් මේ දේශන මේ පටිගත කරන දේශන නැවත නැවත නැවතත් අහන්න. ඒ අහමින් මායික සංවාද පවත්වන සංවාද පවත්වන මේ කාර්යය තේරුම් අරගෙන ඔබත් මේ නිවන අවබෝධ කරලා මේ සමස්ත බුද්ධ ශාසනය මේ ලෝකේ පවතින තාක්කල් ආරක්ෂාගෙන ඉන්න දායක වන්න කියලා මම ගෞරවණීය ආරාධනයක් නැවතරක් කරනවා. දැන් එතකොට නිවන කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨි. නිවන කියන්නේ සම්මා දිට්ඨි. එතකොට සම්මා දිට්ඨි කියන ස්වභාවයටපත් වෙන්න ඒ සම්මා දිට්ඨියට එන්න මොකද කරන්න ඕනේ? දුක පිළිබඳ ඥානය, දුක සමුදය පිළිබඳ ඥානය, දුකෙහි නිරෝධය පිළිබඳ ඥානය, දුකෙහි නිරෝධය ප්‍රත්‍යක්ෂව දැකීම පිළිබඳ ඥානය ගොඩනගා ගන්න ඕනේ.
සරලෝ දවත්තිනවන මොකද දුක්ක සත්‍යය සමුදය සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය යන චතුරාර් සත්‍යය ධර්මය පිළිබඳ අවබෝධය ලැබීම තමයි සම්මා දිට්ටි නොහොත් නිවන. සම්මා දිට්ටි නොහොත් නිවන. පැහැදිලිද? දැන් එතකොට එහෙනම් ධම්ම විනය විවෘත වෙන සංදිස්ථානය කොතනද? චතුරාර්ය සත්‍යය. ධම්ම විනය විවෘත වෙන්නේ චතුරාර්ය සත්‍ය තුනින්. කාලික චතුරාර්ය සත්‍යද අකාලික චතුරාර්ය සත්‍යද? අකාලික චතුරාර්ය සත්‍ය තුලින් නිවන විවෘත වෙනවා. අන්න ඒ නිවන විවෘත කර ගැනීම සඳහා ගොඩනගා ගත යුතු ධම්ම විනය කියලා කියන්නේ මොකක්ද එහෙනම්? චතුරාර්ය සත්‍ය දැකීම. පැහැදිලිද? දැන් ජම්මතක්ක පවත්තන සූත්‍රය මොකක්ද දේශනා කරේ? චතුරාර්ය සත්‍ය. මම ඒ උත්තරේ ඔබෙන් ගන්න මම මේ කතා කරන්නේ. ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කරේ චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අහපු කොන්නඤ්ඤ නිවන් දැක්කා. අහපු කොන්නඤ්ඤ නිවන් දැක්කා. නමුත් චතුරාර්ය සත්‍ය දැක අහන අද කොන්නඤ්ඤලා නිවන් දැකිනවද? අද කොන්නඤ්ඤලා නිවන් දැකින්නේ නැහැ. ඇයි ඒ? ඇයි අද කොන්නඤ්ඤ නිවන් දැකින්නේ නැත්තේ? අද චතුරාර්ය සත්‍ය පතපතේ තියෙන චතුරාර්ය සත්‍ය කාලයට අහු වෙච්ච විකෘති වෙච්ච සාවද්‍ය චතුරාර්ය සත්‍ය ධර්මයක්. මේවා මම විකෘතව කියනවා. මේවා මේ බඩ වලට ගයි. මට යන්න තමයි ඕනේ. ඇයි මේ නිවැරදි ධර්මයේ විවෘත වෙන්න ඕන? යන්නේ චතුරාර්ය සත්‍ය විකෘත වෙච්ච එකක් නිසා, කාලත්‍රයට අහු වෙච්ච එකක් නිසා, අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට අහු වෙච්ච එකක් නිසා අද ධම්ම විනය විවෘත වෙන්නේ නැහැ. ධම්ම විනය විවෘත වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ? අපි මොකද කරන්න ඕනේ? මේ බුදුපියාණන් වහන්සේ දේශනා කළ නිවැරදි චතුරාර්ය සත්‍ය ධර්මය උඩුකුරු කරන්න. පුතේ දැන් බුදුපියාණන් වහන්සේ දේශනා කළ නිවැරදි චතුරාර්ය සත්‍ය ධර්මය කාලයට අහු වෙන එකක්ද? නෑ. අපි දන්නවා අකාලික ධර්මයක්. අකාලික ධර්මයක්. නමුත් මේක සිද්ධ වෙන ආකාරය පිළිබඳව අපිට හැඟීමක් තියෙනවද? නෑ, තවම නෑ. ඇයි? කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. ඇයි? කල්යම් මිත්‍රයා නෑ. ඇයි? කල්යම් මිත්‍රයා නැත්තේ ඇයි? මේ චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂව දැක්කගෙන මොකද කරන්නේ නැහැ. තේරුණාද? අන්න ඔබට අද හොයා ගන්න පුළුවන් කල්යම් මිත්‍රයා හම්බ වුණාද නැද්ද කියන කාරණේ ඔබ හරියට ප්‍රඥා ගෝචරව මේ ධර්මය උදේ. එතකොට දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරද්දී ධම්ම විනය විවෘත කිරීම සඳහා ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරද්දී බුදුපියාණන් වහන්සේ පස්වගතව දවසන්ට ඉස්සෙල්ලාම දීපු අවවාදයක් තියෙනවා. මොකක්ද අවවාදේ? මොකක්ද අවවාදේ? ඔව්, ද්වේමේ භික්කවේ අන්තා කම්බජිතේන නසෙවිතම්පා. කිව්වද නැද්ද? දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසෙවිතම්පා. මේ අමාමහා නිවන සාක්ෂාත් කරන්න බලාපොරොත්තු වෙන පබ්බජිතය. මෙහෙමයි දැන් මේ නිවන සාක්ෂාත් කරන්න භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන සිව්වණ පිළිතුර බුදුහාමුදුරුවෝ දැන් මෙතන දෙනවා. භික්ඛුගේ ළමයි බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කරේ කාටද? භික්ෂුනි කියලා ආමන්ත්‍රණය කරේ කාටද? මට මේ විදිහට ආයන්නේ හිටන් කියලා දෙන්න වෙලා තියෙන්නේ නැහැ. කාටද කියන්නේ? භික්ෂු භික්ෂුණි කියලා උපාසක උපාසිකා කියන සිවණ පිළිසර කොහොමද ආමන්ත්‍රණය කරේ? භික්ෂුණි භික්ෂුණි කියලා ආමන්ත්‍රණය කරේ ඔය හතර දෙනාට. ඇයි? ඔය හතර දෙනාටම මේ නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. මේ භික්ෂු භික්ෂුණි කියන මේ සිවුරු ධර්ම කණ්ඩායමටයි උපාසක උපාසිකා කියන මෙන්න මේ සංවර සීලී අපේ දායක පිරිස දෙකටයි දෙන්නටයි කියන්නේ ඒ අපේ බෑණියොන්ට මේ උපාසක මහත්තුන් උපාසක බෑණියොන්ට ඔය හතර දෙනා. ඇයි මේ හතර දෙනාට බැරි? දැන් බික්කු කියන්නේ කවුද? මේ මේ යමන මානියව සාර්ථක කරන්න පුළුවන් ඇයි? බික්කු කියන්නේ කවුද? සංසාර භයං ඉක්කති ඉති බික්කු. සංසාර භයං ඉක්කති ඉති බික්කු. සසර භය දැනුණ මේ හතර දෙනාම දැන් ඔබ මේ දැන් සභා මණ්ඩපේට අද සම්බන්ධ වෙන්නේ කොච්චර බාහිර කරදර හිරියන කොච්චර ගොඩක් මැද්දද? ඔය පාරේ ඒ ගන්නවත් බෑනේ.
නේද? ඒ තරම් බොහොම කාර්යසාධක පරිසරයක් රටාවක් තුළ තමයි මේ දන්සභා මණ්ඩපවලට සම්බන්ධ වෙන්නේ. ඇයි ඒ? සාසර බය තදින් දැනිච්ච කට්ටයම. ඒ හතර දෙනාට තමයි මේ සාසර බය තදින් දැනිච්ච හතර දෙනාට තමයි බුදුහමඳුරෝ ධර්ම දේශනා කරන්නේ. ඒ හතර දෙනාම පික්කු ගලගියේ සංසාර බයං ඉක්කතිති පික්කු. සාසර බය දැම්මේ හතර දෙනා පික්කු. දැන් මෙන්න මේ වික්ෂූන්ට තමයි බුදුරජාණන් වහන්සේ මේ අම ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරේ. ඒ දේශනා කරද්දී උන්වහන්සේ ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ ඉස්සරලාම උපදේශයක් දෙනවා. මේ අමාමහණියෝට සාසාරික කරන මොකද කරන්න වෙන්නේ? ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නදේවි ධම්මෝ. ඔහොම කියන්න ලොකු හේතුවක් තියෙනවා. නිකන් ආවට ගියාට කතා කරන්නේ නෙමෙයි. දැන් මේ මොනවද අන්ත? උබෝ අන්තේ අනුභවම්මනේ. දැන් මොනවද අන්ත? ඔව් ඔව් සැප දුක. දැන් සැප ලැබෙන්න අපි දැන් මොකද කරන්නේ? පින්දා ගන්න. දුක ලැබෙන්න කොහොමද කියලා නිගමනය කරන්නේ? පාපක්‍රියා කිරීම තුළින් නේද? දැන් බුදුපියාණන් වහන්සේ උපදෙස් දෙනවා ඔන්න ඔය අංශ දෙකම. ඔව් දිව්‍ය ලෝකයන් උත්සාහ කරන්නත් එපා, බ්‍රහ්ම ලෝකයන් පිළිබඳ උපකල්පන කරන්න ගන්නත් එපා, අපාගත වෙන්න වැඩ කරන්න එපා. දෙමේ වික්කවේ අන්තා පබ්බජිතේන නදේවි ධම්මා. එහෙම කියලා උනාට පොඩ්ඩක් ඉඳගෙන පැහැදිලිව කරනවා. යෝජායන් කාමසුකල්ලිකාණ යෝග තපයි කියන පැත්ත. හීනෝ කම්මෝ පොතඥනිකෝ අනරියෝ අනතවයි. වැඩක් නැහැ. ඕලාරිකයි. ඕලාරිකම් පටි සම්පන්න. ඒතර ඒ ඒ පැත්ත අත්හරින්. දුකයි කියන පැත්ත. යෝජායන් අත්ත කියලා උපතන යෝගෝ දුක්ඛෝ අනරියෝ දෙකම අනරියෝ. ආර්ය ස්වභාවයට එන්න බෑ. ඒතකොට ආර්ය ස්වභාවය කියලා කියන්නේ මොකද්ද? පුන්නේ පාප පහිනස. පුන්නේ පාප පහිනස නැති ජාගරතෝ බය. ඔන්න එහෙනම් අද එක පියවරක් ගන්න වෙයි. පින් පින් බලාපොරොත්තුෙන් කටයුතු කරන්න එපා. එහෙම මම මෙහෙම කියන උන්ට හිතයි. එහෙනම් අපේ ස්වාමීන් වහන්සේ දම් පැම්පිලි ගන්න එපාදි කියලා. අනිවාර්යෙන් ඒ තීවර පින්ඩපාතික ගිලාන ප්‍රත්‍ය සේනාසන කියන ඒ සංග්‍රහ ටික අපේ ගෞරවනීය මහා සංඝරත්නයට කළ යුතුයි. තේරුණාද? ඇයි අපේ උත්තම පිරිසින්ද තමයි මේ බුද්ධ සාසනය මේ චිරාක් කාලයක් පැවතුනේ. ඉදිරියටත් අපේ ගෞරවනීය මහා සංඝරත්නය වැඩ හිටියේ නැත්තම් මේක පවතින්නේ නැහැ. ඒ දම්පැන් ටික පිළිගන්නන්න ඕනේ. හැබැයි පිළිගන්නන්න ක්‍රමය බුදුහාමුදුරුවෝ කිව්වා. මාගේ දහම තුල පිහිටා කටයුතු කරමින් එම පිළිගැනීම කරන්න. මොකද මේ හරි වැඩේ හරි අමාරු මේ දහම ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරපු හැටි මොකද එක එක අන්තවල ඉන්න අයට මම මේ කියන්නේ. කියපු හැටි ආයෙ හම්තුරු ඕම් දාන දෙන්න එපා කිව්වා, ඕම් පන්සලට යන්න එපා කිව්වා. ඊළඟට මොකද වුනේ? පොළු කඩාගෙන මම පිටිපස්සෙන් එනවලු. එහෙම තිබුණේ පහුගියේ වුණා. ඒ හින්දායි මම මේ කියන්නේ. මට මේ නිවැරදි සත්‍ය ධර්මයේ විවෘත කිරීමේ ලොකු අත්‍යවශ්‍යකමක් තියෙනවා. මොකද ඒකේ ප්‍රතිඵල මම ලබනවා දැන්. ප්‍රතිඵල ලබනවා කියලා කියන්නේ මම දැන් මේ අපේ මේ කණ්ඩායම මොකද හකි? දැන් අපේ ගෞරවනීය මහා සංඝරත්නය අර ඉස්සර කරපු ධර්මදේශනද කරන්නේ? ඉස්සර කරපුවද කරන්නේ? නෑ. උන්වහන්සේ දැන් පැහැදිලිව කතා කරනවා මේ වර්තමාන මේ මොහොත පිළිබඳ, මේ ශරීරය පිළිබඳ, මේ නිවන පිළිබඳ. උන්වහන්සේලා කිසියම් ආකාරයකට තේරුම් අරගෙන කතා කරනවා. මම දණ්ඩ නමස්කාරය යුක්තව අපේ දෙපා වැඳලා අපේ ගෞරවනීය මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. ඔන්න ඔය ක්‍රමය තම තමන්ට පුළුවන් විදිහට මේ ලෝකයට විවෘත කරලා දෙන්න. එතනින් තමයි අපේ බුද්ධ සාධනය ආරක්ෂා කරගන්න පුළුවන් කියන එක. හැදින අන්න ඒ නිසා මම කවරදාකවත් අපේ ගෞරවනීය මහා සංඝරත්නයට අවඩක් කරන විදිහේ කිසිම ප්‍රකාශයක් කිසි තැනක මම කරන්නේ නැහැ. මේවා වැරදි අවබෝධයක් ගන්න එපා. ඒ මෙතනදී මම මේ පැහැදිලි කරේ ඒ නම්පැම් පිළිගන්නන්න එපා කියන එක නෙවෙයි. ඒක පිළිගන්නනවා කොහොමද? අල්ලා ගැනීමෙන් තොරව, උපාදානයෙන් තොරව මේ කරන ඒ ක්‍රම කර අපි ආදාරමු, අධ්‍යයනය කරමු. එතකොට අන්න මේ ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් එතකොට මොකක්ද ආරම්භිනු කියන්නේ? අර ඒ පින්පව් සැප දුක කියන අන්ත දෙක. දැන් මේ අන්ත කියලා ගහම හොඳට තේරුම් ගන්න ඔය දෙක ඔය අවස්ථා දෙක විතරක් නෙමෙයි බුදු පියන් වහන්සේ මේ අපහන්දි කියලා කියන්නේ. තේරුණාද? දැන් මේ සම්මතේ අපි මේ සම්මතේ ඉන්නවනේ.
නේද? සම්මතයෙන් අපි ඉන්නේ. දැන් මේ සම්මතයේ ඉදී අපි මේ සමස්ත සම්මතයම අන්තයන් තුල නිර්මාණය වෙච්ච එකක් නේද? අන්තයන් තුල මොකද අන්ත කියලා කියන්නේ? සාපේක්ෂතාව. අන්තය කියලා කියන්නේ සාපේක්ෂතාව. ඒ කියන්නේ එකකට එකක්. එකට එකක් සාපේක්ෂ ධර්ම. සාපේක්ෂතාව කියන්නේ ඒවයි අන්තය. කියන්නේ වගේ අන්තයක් තියෙනවා සපයි කියන තැන අන්තයක් තියෙනවා දුකයි කියන තැන අන්තයක් තියෙනවා. ඒ දෙකෙන් මේ ඉවරයි. අවසන් තැන පොත මොකද්ද? සපයි සපයි දුකයි දෙකම ඉවරින් තැන මොකද්ද? අනන්තය. අන්තේ ඉවරයි. අන්න එතන අනන්තය. දැන් බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ අන්ත ජනත අනන්ත ජනත. බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ අන්ත ජනත අනන්ත ජනත. අනන්ත ජනත. ඒක ඔකට කිව්වේ අනන්ත ජනත. ඒ කියන්නේ අනන්ත ජනත කියලා කියන්නේ කවුද ඒක උඩට? ඔව් අන්ත නැහැ. අන්ත නැහැ කියන්නේ සාපේක්ෂතාව නැහැ. ලාභ අලාභ දැන් ලාභ කියන අන්තයට සාපේක්ෂව අලාභ. සැප කියන අන්තයට සාපේක්ෂව දුක නේද? ලාභ අලාභ නිന്ദා ප්‍රසංසා කිය සාපේක්ෂව දැන් නිന്ദා කියන එකට සාපේක්ෂව ප්‍රසංසා. ඔය විදිහට අටලෝ දහම කියලා අපි නම් කරලා තියෙනවානේ. දැන් ඒවා සාපේක්ෂතාවද නැද්ද? සාපේක්ෂතාව. මම මේ කියන එක ගැඹුරු වැඩිද ටිකක්ද? ඔව් සාදු සාදු. අනේ මේක ගැඹුරු කියලා හිතන්න එපා දරුවනේ. මේක මොකට තේරුම් ගන්න උත්සාහ කරන්නේ? මේක පළවෙනි සැරේ තේරෙන්නේ නැත්නම් තව වරක් දෙකක් තුනක් අහන්න. මේවා පිටිගත වෙනවා. ඒ වගේම අහන්න හොඳ හොඳ සිහි බුද්ධියෙන් අහන්න. මේවා මීටරිය ලීල් කරන්න බෑ. මීටරිය ලීල් කරන්න බෑ. පැහැදිලිද? එතකොට දැන් අන්න එහෙනම් මොකක්ද දැන් මේ සියලු අන්ත අතහරින්න. එතකොට අර හැපදුක කියන අන්ත දෙක විතරක් නෙවෙයි සමස්ත අන්තයන්. එදා බුදු පියාණන් වහන්සේගෙන් කච්චාන කොට කියන බ්‍රාහ්මණයා අහනවා ඔබ වහන්සේගේ ඔය ධර්මයේ පදනම මොකක්ද? ඔබ වහන්සේගේ ධර්මයේ පදනම මොකට කියලා දෙන්න කියලා අහනවා. කියනකොට බුදුහාමුදුරුවෝ කියනවා කච්චාන කොට මාගේ මේ තථාගත සම්මා සම්බුද්ධ සාසනය තුළ පිළිඩව සම්මා සම්බුද්ධ සාසනය තුළ ධර්මයේ තමයි ඇත නැත යන අන්ත දෙකම නොවේ. ඇත නැත යන අන්ත දෙකම ඔව් නොයේදී නොයේදී කියලා කියන්නේ අදාළ නැහැ. ඇත යන පැත්තත් අදාළ නැහැ. නැත යන පැත්තත් අදාළ නැහැ. ඇයි? ඇත කිව්වොත් එතන සාපේක්ෂතාවට අහු වෙලාද නැද්ද? නැත කියලා කිව්වොත් අන්තයකට අහු වෙලාද නැද්ද? අහු වෙලා. එතකොට ඇත නැත යන අන්ත දෙකම නොයේදී. ඔක ඡන්න සූත්‍රය කියලා පස්සේ කාලෙකදී අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඔය බුදු වෙන වහන්සේ ඔය කච්චාරණ උත්තර කළ දේශනාවල දේශනා කරා. තේරුණාද? දැන් එතකොට එහෙනම් මේ බුද්ධ ධාතනය කියලා කියන්නේ සියලු අන්තයන්ගෙන් මිදෙන දැනත් සියලු අන්තයන් දුල පිළිලා කටයුතු කරන තරම. සියලු අන්තයන්ගෙන් මිදෙන දැනත්. සියලු අන්තයන්ගෙන් මිදෙන දැනත්. දැන් මේ සියලු අන්තයන්ගෙන් මිදෙන්න නම් බුදුහාමුදුරුවෝ දෙන උපදේශයක් තියෙනවා. මේ අන්තයන් තුළ මොනවද තියෙන්නේ? මේ අන්තයන් ඔක්කොම කොතනින්ද ගොඩනගෙන නිර්මාණය වෙන්නේ? අන්තයන් තුළ තියෙන ධර්මතා. මොනවද ධර්මතා? මේ ඔක්කොම මොනවද? ඇසට ගැටෙන වර්ණ රූප ධර්මතා. සැප දුක අල්ලන්නේ එතනින්ද? නේද? කනට ඇහෙන ශබ්ද රූප ධර්මතා. නාසයට ගැටෙන ගන්ධ රූප ධර්මතා. දිවට ගැටෙන රස රූප ධර්මතා. කායට ගැටෙන ස්පර්ශ රූප ධර්මතා. ඒවා පදනම් කරගෙන තමයි මෙන්න මේ සමර්ථ ලාභ අලාභ යස ආයත නිന്ദා ප්‍රසංසා සැප දුක කියන අන්තයන් වලට මැදි වෙන්නේ. එහෙම නෙමෙයිද? මංගර කිව්වේ මේ මේ බුද්ධ සාසනය තුළට එක තැනකින් ඇතුල් වෙනකොට අර මණික් පැතවල පදලකට ගියා වගේ හැම පැත්තෙම මේ මහා ප්‍රඥාව විවෘත වෙනවද නැද්ද? විවෘත වෙනවා. අන්න ඒක මම කියන්නේ එක තැනක් ගැන හිතන්න එපා. එතකොට මෙන්න මේ අන්ත කියලා තාකල් දම්බ විනය තුළ පිහිටපු කෙනෙක් නැහැ. අන්ත තියෙන තාක්කල් දම්බ විනය ආරක්ෂා වෙනවා කියලා. දැන් මේ විනය කියන්නේ මොකද්ද? විනය කියන්නේ මොකද්ද? ඔව් හික්මීම. තව එකක්. තව දැන් හික්මුණ දැන මොකද්ද ලක්ෂණය? හික්මිච්චි දැන මොකද්ද ලක්ෂණය? කෑකෝ ගන්නවා. ඈ සංවරයි. උදේ සංවර කියන දැන තවත් ඉදිරියට ඇතුළට යන්න. ඔව් උනේ හටන්න.
නිශ්චල නිසලකල. නිසල විල කියලා කියන්නේ නිසලකල. එතකොට අන්නේ නිසල කියන තන තමයි බුදුපියාණන් වහන්සේ අනුමත කර අරිය තුන්දී බාවෝ කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න මෙවවා. අරිය තුන්දී බාවෝ කියලා කියන කොතනද? උතුම් නිහඬ බව. ඒ උතුම් නිහඬ බව ගොඩරගෙන කොතනද? ඔව් සංවර වෙච්ච තැනට. හික්මීම ඇති තැනට. එතන අන්නේ එතන තමයි ධම්ම විනය. දැන් අපි ඇහැට දකින වර්ණ රූපය. දැන් ඇහැට දකින වර්ණ රූපය දිහා බලලා. ඇහැට දකින වර්ණ රූපය තුළ පිහිටලා. ඒක ඒක උපාදානය කරගෙන පුතේ ඒක දිගට 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 විඳින්න ගියෝ. එතන ධම්ම විනය තියෙනවද? උතුම් නිහඬ බව තියෙනවද? තියෙනවද? නැහැ එතන කෙලෙස් ජාලයක් මතුවෙනවද නැද්ද? කෙලෙස් ජාලයක් මතුවෙනවද? එතන ධම්ම විනය පිහිටන්න බෑ. කනට ඇහෙන ශබ්ද රූපය තුළ දැන් පිරිතහා ඉන්නවා. පිරිතහා ඉන්නකොට අල්ල මොකදද මිනිස්සයා සුරා පානය කරලා පාරදිගේ කුණුහරුප ගියාගෙන යනවා. දැන් මොකද කරන්නේ? පිරිත වහලා අර කුණුහරුප අහනවද නැද්ද? අහනවා. අරුට බැන බැන අහන්නේ. ඒ උනාට අහනවා. නේද? ධම්ම විනය තියෙනවද? නැහැ. දැන් නාසයට ගඳ සුවඳක් දැනෙනකොට ඊට පස්සේ එළවගෙන යනවා නම් එතන ධම්ම විනය තියෙනවද? නැහැ. එතන සසලයි. නිසල නැහැ. අරිය තුන්දී බාවෝ කියන දකට එන්න බෑ. තේරුණාද? කායට ගැටෙන ස්පර්ශ රූපේදී. දැන් සීතල හුඟක් දැනෙනකොට මොකද කරන්නේ? ගිනි ගොඩක් ගහගෙන මේ නේද? ගිනි තමයි. නැත්නම් අවුවට පැල්ලා අවුවට අපි දැන් එතන සම්මතය ඒක කෙරෙනවා තමයි. නමුත් එතන දැන් අර නිහටද? නිහය නෑ. එතන සසලයි. මනස සසලයි. තේරුණාද? එතකොට අර මේ මනස සසල වෙන තැන නිසල බව දැකෙනවද? මනස සසල වෙන තැන නිසල බව ආරක්ෂා වෙනවද? නිසල නොවු තැන නිවන විරුද්ධ වෙනවද? එහෙනම් මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය භාවිත කරන තාක්කල් ඔබ සසලද නිසලද? සසලයි. ඔබ සසල නම් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරන ධම්ම විනය එතන විරුද්ධ වෙනවද? විරුද්ධ වෙනවද? විරුද්ධ වෙන්නේ නැහැ. එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? ඔබ ওই සසල භවෙම නිදිලා නිසල වෙන්න ඕනේ. නිසල වෙන්න පැහැදිලිද? අන්න එතන තමයි ආර්ය තුන්දී බව කියන බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරන ධම්ම විනය. දැන් ඔන්න ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඔන්න ඔතන පැහැදිලි කරලා දෙනවා. මොකද පැහැදිලි කරලා දෙන්නේ? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය මොකද කියන්නේ? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය කියලා මෙන්න මේ ගැඹුරු තැන පැහැදිලි කරනවා. දැන් එන්න අන්න එතෙන්ට එන්න දැන් කට්ටියම දැන් සමුදය සත්‍ය, දැන් දුක්ඛ සත්‍ය මොකද්ද? දුක්ඛ සත්‍ය කියන්නේ කොතනද? මොකද්ද? ධම්මචක්කපවත්තන සූත්‍රයන කියනවා. ඉදං කෝපණ පිටුවේ දුක්ඛං අරි සත්‍යං. ජාති දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, පියේහි විපයෝග දුක්ඛෝ, අපේ සංපයෝග දුක්ඛෝ, යම් පිච්ඡං ගලබති, සම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛං. ඔන්න දුක. ජාති ජරා ව්‍යාධි මරණ ගැන දුක වේ. දිගට කතා කරන්න දැන් නැහැ. ඔබ අදකින් දැන්නේ ඔය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛං. ඒ මොකද කියන්නේ? මොකද පංච උපාදානය කියලා කියන්නේ? ඇසට ගැටෙන වර්ණ රූපේ උපාදානය කිරීම, කනට ඇහෙන ශබ්ද රූපේ උපාදානය කිරීම, නාසයට ගැටෙන ගන්ධ රූපේ උපාදානය කිරීම, දිවට ගැටෙන රස රූපේ උපාදානය කිරීම, කායට ගැටෙන ස්පර්ශ රූපේ උපාදානය කිරීම තමයි පංච උපාදානය කියන සරල විදිහට අපි තේරුම් ගන්න තැන. දැන් මෙහෙම බලන්නකො. දැන් ඇසට වර්ණ රූපේ උපාදානය වෙනකොට එතන ඒ වර්ණ රූපය විඳින විමේ සංඥාව සකස් වෙලා වර්ණ රූප විඥානය පහළ වෙනවද නැද්ද? අන්න එතෙන්දි මොකද උනේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වුණා. දැන් කනට ශබ්ද රූපයක් ඇහෙනවද නැද්ද? ශබ්ද රූපය විඳින විමේ සංඥාව සකස් වෙලා විඥාන ශබ්ද රූප විඥානය පහළ වෙනවනේ. එතනත් අන්න රූප, වේදනා, සංඥා, සංකාර,
විඤ්ඤාණ වෙනවා. ඔන්න ඔය විදිහට නාහේ දිවකය කියන තැන්වල දර රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වෙනවා. දැන් තමයි විග්‍රහ කරන්නේ නිර්වචනයකට පංච උපාදානය කියලා කියන්නේ ඒ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා. ඒක වැරදි නෑ. හරි. නමුත් ඒකට මූලාශ්‍ර වෙන්නේ මොකද්ද? ඇසට ගැටෙන වර්ණපේ මූලාශ්‍ර වෙන්නේ. කනට ඇහෙන ශබ්ද රූපයේ මූලාශ්‍ර වෙන්නේ. එතකොට ඒ පහේ උපාදාන නිසා තමයි අර ප්‍රපංච ක්‍රියාවලිය වෙමින් මේ දුක සංසාර ගමන යනවට එතන. සංසාර ගමන යනවා කියලා කියන දුක ස්ථාපිත වෙනවද නැද්ද? ස්ථාපිත වෙනවා. දුක ස්ථාවරයට වෙන්නේ. එතකොට අන්න එතන තමයි බුදුහමඳුරු කිව්වේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වේ එතන. කොටිම කියතොත් බිකුණ මේ පංච උපාදානේම දුකයි කියලා කිව්වේ එතන. ඇයි ඒ? අසකනනාසයේ දිවකය කියන ඉන්ද්‍රිය පහට උපාදාන වෙනකොට මොකද වෙන්නේ? විඥානේ පෝෂණය වෙනවා. විඥානේ පෝෂණය වෙනවා. විඥානේ පෝෂණය වෙනකොට මොකද වෙන්නේ? සංසාර ගමන යනවා. පංච උපාදාන වෙනකොට විඥානේ පෝෂණය වෙනවා. ඒ විඥානේ පෝෂණය වෙනකොට සංසාර ගමන යනවා. දැන් සංසාර ගමන යනකොට මොකද වෙන්නේ? සංසාර ගමන යනකොට ඒ සංසාර ගමනේ උපදිනවා, ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා. පැහැදිලිද? එතකොට එහෙනම් අන්න කොටිම්ම කියතොත් විසුනේ මේ සියලු දුක් වලට මුල මොකද්ද? පංච උපාදාන. දැන් අන්න අපිට තියෙනවා ඔන්න ඔතන දැන් හොඳ සම්දිස්ථාන. දැන් මේ පංච උපාදානයේ සිද්ධ වෙන තාක්කල් මේ පංච උපාදානය තුළ පිහිටා කටයුතු කරන තාක්කල් එතන ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවද නැද්ද? සංසාර ගමන වෙන්නේ නැද්ද? ජාති ජරා ව්‍යාධි මරණ තියෙනව නැද්ද? ආ එතකොට පුතේ එහෙනම් එතන ධම්ම විනය තියෙනවා නේද? ධම්ම විනය නැහැ. හොඳට තේරුම් ගන්න. ධම්ම විනය නැහැ. එහෙනම් ධම්ම විනය තුළ පිහිටන්න නම් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ සිද්ධ වෙන සංසිද්ධිය. මොකද්ද සංසිද්ධිය? ඔව් මේ අසකනන ආසේ දිවකය කියන ඉන්ද්‍රිය පහට ගෝචර වෙන මේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප කියන ධර්මතාවල න්‍යාය අපි අධ්‍යයනය කරනවා. හොඳට තේරුම් ගන්න අධ්‍යයනය කරනවා. දැන් අංක 1 පැහැදිලිද? මේවා මේ අමතක වෙනවා. අමතක කරන්න එපා. දැන් එතකොට මේ පංච උපාදානය කරන දැන් ධම්ම විනය තියෙනවද? තියෙනවද? සංවර භාව, අරිය තුන්නී භාව කියලා මම කතා කරපු තැන එතන නේ නෙන්න පුළුවන්ද? එන්න බෑ. එහෙනම් පංච උපාදානය උතන ඉඳලා තවත් ඉදිරියටත් කරගෙන ගියොත් ධම්ම විනය අරසා ගන්න ගොඩනගා ගන්න පුළුවන්ද? බෑ. ධම්ම විනය ගොඩනගා ගන්න ඔබට හරි බරපතල කාර්යයක් කරන්න තියෙනවා. එහෙමනම් දැන් මෙතෙන්දි ගමන ඔය වෙනස් කරන්න වෙනවද නැද්ද? ඔව්. මෙතෙන්දි ගමන වෙනස් කරන්න වෙනවා. තේරුණාද? ගමන වෙනස් කරන්න ඕන. ගමන වෙනස් කරන්න නම් ඔබ ඒකේ ක්‍රම වේදය පිළිබඳ හොඳ පරිචියක් ගොඩනගා ගන්න වෙනවා. ඒකට කල්යාණ මිත්‍රයෙක් සම්බන්ධ වෙනවා. ඒ කල්යාණ මිත්‍රයා ඉදිරිපත් කරන කර්ම බොහොම අවදිය යුක්තව අධ්‍යයනය කරන්න වෙනවා. දැන් ඒක කරන්න ලැබෙන්නේ. පැහැදිලිද? ඒක කරන්න ලැබෙන්නේ. දැන් අපිට ඉතා පැහැදිලි මේ පංච උපාදානය තුල කියන්නේ මේ ඉන්ද්‍රිය පහ භාවිත කරමින් මේ යන මේ ගමන තුල ධම්ම විනය නැහැ. ධම්ම විනය ගොඩනගලා හිටපු දුහම්තුන් කියනවා. කොහෙන්ද කියන්නේ? ධම්මචක්කපවත්තන සූත්‍රයේ. කොහොමද කියන්නේ? ඔන්න දුක්ඛ සත්‍ය දිවක් කරා. මේ පංච උපාදාන දුකයි. ඊළඟට කියනවා ඉදන්තෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිත්තං. භික්ඛුනේ දුක්ඛ සමුදය වෙන්නේ කොහොමද? යායම් තණ්හා හෝනෝ භවිකා නන්දි රාගසහගත තත්තර තත්‍රාභිනන්දනී සෙයති දං කාම තණ්හා බව තණ්හා විපාක තණ්හා අන්න තැන තැන ඔන්න දුක සමුදය වෙන තැන තැන. දැන් තීක්ෂණ මුත්‍ය බලන්න. දැන් තණ්හා උපදින්නේ කොතනද? අරමුණු ගන්න තැන. ඔන්න මම දැන් එනවා කඩේකට. අරමුණු ගන්න තැන තමයි අරමුණු මතුවෙන තැන තමයි තණ්හාව පුනර්භව වෙන්නේ තැන. තත්තර තත්‍රාභි කියන්නේ නැවත නැවත නන්දනේ ලබන්න තැන. කාම යායන් තණ්හා පුණ භවක පුනර්භව වෙන්නේ තැන. තත්තර තත්‍රාභි නන්දනේ දිගින් දිගට දිගින් දිගට විඳින්නේ එතන. එහෙම විඳීම නිසා මොකද වෙන්නේ? තෘෂ්ණාව උපදිනවා. කාම තණ්හා භව තණ්හා. එතකොට දැන් මේ ධර්මතාව ඔක්කොම දැන් මේ එක තැන නේද වෙන්නේ? කොතනද වෙන්නේ? අර තණ්හාව පිළිගන්නේ මොනවා පිළිබඳවද? වර්ණ රූපේ පිළිබඳවද?
සබ්ද රූපේ පිළිබඳව වෙන තණ්හාවක් නෙවෙයි. ගන්ධ රූපේ පිළිබඳව, රස රූපේ පිළිබඳව, පොට්ටබ්බ රූපේ පිළිබඳව තණ්හාව උපදින තැන. ඕක උපදින්නේ කොතනද? අන්න එතන හොයන්න දැන්. ඕක උපදින්නේ කොතනද? ওই තණ්හාව උපදින්නේ කොතනද? මොකද තීක්ෂණ බුද්ධිය මේවා දේරුම් ගන්න උත්සාහ කරන්නේ. දැන් ඔය සිද්ධ වෙන්නේ මේ මනසේ ගමනනේ ඔය. මනසේ ගමනනේ ඔය තණ්හාව උපදින්නේ ඔක්කොම නේද? දැන් මේ මනසේ ගමන ආරම්භ වුණේ කොතනින්ද? ඔව් මෞඛයෙන් උපන් තැනින්නේ. මනසේ ගමන ආරම්භ වුණේ මෞඛයෙන් උපන් තැනින්. ඒ උපන් තැනින් ආරම්භ වෙලා ඒ මනස ගමන් කරගෙන 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 ඇවිල්ලා දැන් කොතනද මනස ක්‍රියාත්මක වෙන්නේ? දැන් මනස කොතන ක්‍රියාත්මක වෙන්නේ? මේ මොහොතේ. මනස ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන මේ දැන් මේ මොහොතේ. පැහැදිලිද? දැන් මුතර ඒ ගැන මොකද කියන්නේ? දැන් අපිට ඔන්න මුදේ අතීතේ මතක් වෙනවා. දැන් අතීතේ මතක් වෙන්නේ කොයි වෙලාවේද? මේව හොඳට පරිමාව කරගන්න, හොඳට අධ්‍යයනය කරගන්න. දැන් ඉස්කෝලේ ගිය කාලේ ඉඳලා සිද්ධ වෙච්ච සංසිද්ධි ඔක්කොම මතක් වෙනවා. කොතනද මේ දැන් මෙතන? මේ දැන් මෙතන හොතර හිතලා වන්න වෙන කොතනක මතක් වෙනවද? නෑ. එහෙනම් මුළු අතීතේම දැන් තියෙන්නේ කොතනද? මේ මොකද? අනාගතේ පිළිබඳ බය ගොඩ නැගෙන්නේ කොතනද? අනාගතේ පිළිබඳ බය සංතාපය ගොඩ නැගෙන්නේ කොතනද? දැන් අතීතයෙන් අපිට ලැබෙන්නේ මොනවද? දුක. අතීතයෙන් ලැබෙන්නේ දුක. එහෙම නෙමෙයිද? අතීතේ වැළලී ගියා අතීතේ. නේද? වැළලී ගියා අතීතේ. නේද? එතකොට ඒකෙන් ලැබෙන්නේ අපිට සැපද දුකද? දුක ලැබෙන්නේ කොතනද? කොතනද දුක ඇතිවෙන්නේ? මේ මොහොතේ. අනාගතේ පිළිබඳ අපිට දෙනවා බයක්. භීතියක්. කොහොම වෙයිද? මොනවා වෙයිද? නේද? ගියේ හදා ගන්න පුළුවන් වෙයිද? නයිට් එක ගවා ගන්න පුළුවන් වෙයිද? බීතියක් තියෙනවනේ. බයක් තියෙනවා. ඒ බය කොතනද? කොතනද පුතේ? එතකොට එහෙනම් ඔන්න තේරුම් ගන්න කොහොමද මේ බුදුහාමුදුරුවෝගෙන උඹලට නිවන් දකින්න ඕන නම් උඹලා මෙතෙක් කල් හිතපු ආකාරයට හිතන්න නැතුව මෙතෙක් කල් නොහිතපු ආකාරයට හිතන්න. එහෙම කියනව නේද? ඔබලාට මේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අවශ්‍ය නම් ඔබලා මෙතෙක් කල් නොහිතූ ආකාරයට හිතන්න පුරුදු වෙන්න. ඒ පැත්ත මම මේ පෙන්නන්නේ. එතකොට අතීතයේ පිළිබඳ දුක මතුවෙන්නේ කොතනද? මේ මොහොතේ. මේ දැන්. අනාගතයේ පිළිබඳ බිය මතුවෙන්නේ කොතනද? මේ දැන්. එතකොට අතීතයයි අනාගතයයි දෙකම දැන් කොතනද තියෙන්නේ? මේ මොහොතේ. දැහැදිලිද? අතීතය අනාගතය ඔක්කොම තියෙන්නේ මේ මොහොතේ. තේරුණාද? දැන් එහෙමනම් මේන්න මේ මොහොතේ සිද්ධ වෙන සංසිද්ධිය පිළිබඳ පරිහරණය පවත්වනවා. දැන් අතීතය පිළිබඳ මතුවෙන්නේ මොනවද? සිතුවිලි. අනාගතය පිළිබඳ මතුවෙන්නේ මොනවද? සිතුවිලි. එහෙනම් මනස ක්‍රියාත්මක වෙන එකම තැන කොතනද? මේ මොහොත විතරයි නේද? මනස ක්‍රියාත්මක වෙන එකම තැන මම මේ ධම්ම විනය විරුද්ධ කරලා දෙන්න හදන්නේ. ධම්ම විනය. එතකොට දැන් මේ මනස ක්‍රියාත්මක වෙන එකම තැන කොතනද? වර්තමාන මේ මොහොත විතරයි. මනස ක්‍රියාත්මක වෙන එකම තැන වර්තමාන මේ මොහොත. ඒකන මොකද කියන්නේ? ඒකන මොකද කියන්නේ? හරිද වැරදිද? දැන් උදේට දැන් මෙතන මේ ධම්ම මෙතන මේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ න්‍යාය මතක්. සිතුවිලි පහළ වෙන්නේ න්‍යාය. මේක දකුණේ මේක විද්‍යාව. මේක මේ හඳුනුගගයි කතන්දරයක් නෙමෙයි මේක. මොලේ විකාර වැඩ උපදේවක් කරන්න එපා. තේරුණාද? මේක ගැඹුරු විද්‍යාවක්. අපේ බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්න එපා. තේරුණාද? මේක මනස පිළිබඳ මේ ලෝකයේ තිබෙන ගැඹුරු විද්‍යාව. ඔය ඩේල් කාර්නි කියලා සිල්වන් ප්‍රොෆෙසර්ලා මේ හතර හිමාවට ආවේ නැහැ. තේරුණාද? මනෝවිද්‍යාවද? දැන් මේ ලෝකයේ හිටම ලොකුම මනෝවිද්‍යාවක කවුද? බුදුපියාණන් වහන්සේ නම් මේ මහා මනෝවිද්‍යාඥයා. ඒ උත්තරීතර ඒ සිංහයා. මට කියන්න වචන නැහැ. පැහැදිලිද? කිව්වේ මොකද්ද? මේ මනසක් තියනවා කියලාද මනසක් නැහැ කියලාද? මනසක් නැහැ කියලා කියන්නේ. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඉස්සෙල්ලාම මුළු ලෝකෙට ප්‍රකාශයක් කරා. මොකද්ද? අනේක ජාති සම්තාරං සද්දා විස්සං අනිමිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝති උණ ගෙහන්න කාසි සබ්බාතේ පාසුගා පග්ගා ගහ කුණ්ඩං විසංකිතං.
විතංකාර ගතන් චිත්තන් තන්නානකව අරටික කළේ ගොහොම මොක කරාද මේ සසර ඇවිදිගන්න මේ මමනපු සත්‍යයා අවසංකරයේ කොහොමද මම කෙටිය කියන්න එතති කතාගන්න වෙලාමද ඔවු සකස් නොවෙන සිත පිළිවන්තුූ තන්නාවත ඇරියයි විසංකාර ගතන් චිත්තාන්න අන්නහකමක්්‍ය විසංකාර ගත වූ සිත පිළිවල පන්නාව විසංකාර ගත වූ සිත දැ සංකාර කල ගැන උකර සංකාර කියල ගැන සකස්සනාව ගොඩරගෙනවා නිපානවා පිළියලනවා හැදෙනව විසංකාර කල ගැන්න ඒ ඇලිකට සකස්සන ගොඩනගන්න නිපානන්න පිළිවෙලන්න හැදෙන්න මොකක්ද සිත ඔබේතර ඉන්නවාද මද ඔබේතර ඉන්නවාද සිත විසංකාරය කියලා ගන්න ඔබ ඉන්නේ අපේ මැනි වතර දින්නේ ඔව් සිත විසංකාරය කියලා ගන්න හිටියනම් මලහට නිවන් දැක්කා තේරුණාද මේ සිත විසංකාරය කියලා ගන්න හිටියේ නැති නිසා නිවන් දැක්කේ නෑ එතකොට මොකද සිත විසංකාර වෙන තැන අන ධම්ම විනය සිත පවත් යන තැන ධම්ම විනය නෑ තේරුණාද නෑ එතකොට එහෙනම් ඔන්න අපි දැන් මේ දැන් අපි හොයාගත්තා දැන් එතකොට සිත ක්‍රියාත්මක වෙන්නේ කොතනද දැන් මේ මම කටන්දර කියනවා නෙමෙයි බුද්ධපරාණ අපතුම කටන්දර කියන්නේ නෑ මේ ගැඹුරු විශයක් මම ඉදිරිපත් කරන්නේ හොඳ අවධිය යුක්තව මේ කර්ම අධ්‍යයනය කරගන්න මේ දහම ඔබ අහපු එකක් නෙමෙයි මිලි පෙර අහපු ගන්න මේ මේ අනනුත්තුදේශ ධම්මේතු කියලා කියන්නේ මේක දැන් ඉස්සෙල්ලා මාංක එක එන්න මනස ක්‍රියාත්මක වෙන්න සක්‍රිය වෙන එකම තැන කොතනද ආ මේ මොහොතේ හැර වෙන කිසි තැනක මනසක සක්‍රියද නෑ නේද ආ එතකොට එහෙනම් මනස සක්‍රිය වෙන්නේ න්‍යාය මෙතන මොකක්ද මෙතන මේ මොහොතේ සක්‍රිය වෙන්නේ න්‍යාය මොකක්ද සිතුවිලි පහළ වීම න්‍යාය සිතුවිලි පහළ වීමනේ නේද දැන් සිතුවිලි පහළ නූම පුතේ මනසක් තියනවාද දැන් මැරිච්ච කෙනෙක් ඉන්නවා දැන් එතන සිතුවිලි පහළ වෙන්නේ නැහැ ඒ නිසා එතන මනසක් තියනවාද මනසක් නැහැ එහෙනම් මනස තියෙන්නේ කොතනද හරි දඩුවනේ මේ මොහොතේ තමයි මනස තියෙන්නේ සිතුවිලි පහළ වෙන තැන සිතුවිලි පහළ වෙන්නේ නැති තැන මනස නැහැ ඔන්න ඒක දෙක වටහා ගන්න මනස ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොත විතරයි මේ මොහොත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සිතුවිලි පහළ වෙනකොට වෙන නිසා මනස ක්‍රියාත්මක වෙනවා එතකොට එතනින් අපිට ප්‍රායෝගිකව අපි අත්දකින්නවා සිතුවිලි පහළ වෙන්නේ නැති තැන මනසක් නෑ එතන ඒ ස්ථාවරය ඔබ ඉන්න ඕනේ කියන්නේ අවබෝධය ඉක්ුවා දැන් මෙන්න මෙහෙම කියලා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කියනවා කොහොමද ඉබාත්මි සති ඉදං හෝති ඉමත්ම සති ඉදං හෝති ඉමත්ස උපාදා ඉදං උපජ්ජති ඉමත්මෙන් අසති ඉදං නොහෝති ඉමත්ස නිරෝධා ඉදං නිරුද්ධති ඔව් මම ආයතන කියනවා ඉමත්මි සති ඉදං හෝති ඉමත්ස උපාදා ඉදං උපජ්ජති ඉමත්මෙන් අසති ඉදං නොහෝති ඉමත්ස නිරෝධා ඉදං නිරුද්ධති මොකද මේ කියන්නේ ඕක තමයි බුද්ධ ශාසනයේ පොදු ඥානය පොදු ඥාන හැම එකටම හරි දැන් ඔන්න මෙතන කියන්නේ මොකද්ද සිතුවිල්ල තිබෙන කල්ලි සිත තිබේ ඉමාත්මි සති ඉදං හෝති කියන්නේ ඒක සිතුවිල්ල තිබෙන කල්ලි සිත තිබේ ඊළඟට කියනවා සිතුවිල්ල උපදින කල්ලි සිත උපදී සිතුවිල්ල උපදින කල්ලි සිත උපදී ඊළඟට කියනවා සිතුවිල්ල නූපදින කල්ලි සිත නූපදී සිතුවිල්ල නූපදින කල්ලි සිත නූපදී ඊළඟට කියනවා සිතුවිල්ල නිරුද්ධ වෙන කල්ලි සිත නිරුද්ධ වෙනවා සිතුවිල්ල නිරුද්ධ වෙන කල්ලි සිත නිරුද්ධ වෙනවා හැදිලිද ඔන්න ඔය න්‍යාය අමතක කරන්න එපා දැන් එතකොට ඔන්න ඔය න්‍යාය පතනම් කරගෙන මේ මොහොතේ මනසේ ක්‍රියාකාරීත්ව පිළිබඳ පරිශීලනය කරමු හැදිලිද දැන් මේ මොහොතේ වරකට වර රූපයක් වෙන්න පුළුවන් ශබ්ද රූපයක් වෙන්න පුළුවන් ගන්ධ රූපයක් රස රූපයක් ස්පර්ශ රූපයක් වෙන්න පුළුවන් මේ මොහොතේ වරකට සිතුවිලි කීයක්ද එන්නේ ඔව් දැන් මේවා යොතන බුදු පියාණන් පැහැදිලි කරනවා අති ජින්න ධාරාවක් පන්ති සලායතන පත්‍යයක්
එතකොට මේක ගඟක් ගලනවා වගේ මේ සිතුවිලි ගලාගෙන එනවා. ගඟක් ගලනවා වගේ සිතුවිලි ගලාගෙන එනවා. ඒ ගලාගෙන ආවට මේකේ පොදු න්‍යාය මොකක්ද? වරකට සිතුවිලි දෙකක් එකවර එනවද? එන්නේ නැහැ නේද? වරකට සිතුවිලි දෙකක් එකවර එන්නේ නැහැ. වරකට එන්නේ සිතුවිලි එකයි. වරකට එන්නේ සිතුවිලි එකයි. ඒක හරිද? ඒ එන එක සිතුවිල්ල කොතනද එන්නේ? මේ මොහොතේ. වෙන කොහෙවත් නෑ මේ සිතුවිල්ල එන්නේ මේ වර්තමාන මේ මොහොතේ මේ දැන්. තේරුණාද? ඒ සිතුවිල්ල අපිට අමුතු මේසේ කියලා. ඔන්න මේසේ කියන සිතුවිල්ල එනවා. දැන් මේසය කියන සිතුවිල්ල මෙතන සමුදේ වෙනකොට කොහොමද උනේ? සමුදේ කොහොමද? මේසේ කියන අකුරු කීයද? අකුරු තුනයි. අකුරු තුන ආපු හැටි බලන්න. මේ යන ආවා. මේ ඇවිල්ලා ඒක අවසන් වෙලා නැමෙයිද සායන්නේ නැන්නේ. මේ යන අවසන් වෙලා නැමෙයිද සායන්නේ නැන්නේ. අවසන් වෙලා නැ මේ යන නිරුද්ධ වෙලා සායන්නේ නැනවා. සායන්න නිරුද්ධ වෙලා යන්නේ නැනවා. දැන් මොකද උනේ මේසිකින ආරම්භණයට? මේ මොහොතේ ආව මේසිකින ආරම්භණයට දැන් මොකද උනේ? ඔව් සමුදය තුලම නිරෝධ වුණා. ඒ කියන්නේ ඇතිවීම තුලම නැති වුණා. නෝ සමුදය තුලම නිරෝධ උනේ නැද්ද? සමුදය තුලම නිරෝධ නැ බුදුහාමුදුරුවෝ නන්නේ යම් ධර්මයක් විකුණු මෙතන සමුදය වෙනවද? ඒ සමුදය වෙන හැම ධර්මයක්ම එම සමුදය තුලම නිරෝධ වෙනවා. පැහැදිලිද? අන්න එතකොට මොකද එතන මොකද උනේ නැ නිරෝධයක් වුණා. නිරෝධ වෙනකොටම වෙනවත් එකම එතන මේසේ කියන සංඥාව නිරෝධ වෙනවත් එකම එතන අවිද්‍යාව ඉතුරුද? අවිද්‍යාව තියෙන සංඥාවක් තියෙනවනේ නේද? සංඥාව මේසේ කියන සංඥාව නිරුද්ධ වුණා. නිරුද්ධ වුණා අවිද්‍යාව එතන පවතින්නේ නැහැ. අන්න අවිද්‍යාව නිරෝධයි. ඒ එකම මේසේ කියන සංකාරය නිරෝධයි. ඒ මේසේ කියන සංකාරය නිරෝධ වෙනවත් එකම විඥානය නිරෝධයි. විඥානේ නිරෝධයි. අන්න බුදුහාමුදුරෝ පරිසම්පාදේ නිරෝධය ඉදිරිපත් කරද්දී මේ කාර්යය කියන අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප කියන මොනවද? චිත්ත රූප. නාම රූප කියන්නේ චිත්ත රූප. විඥානය තුළද මේ චිත්ත රූප. විඥානේ නිරුද්ධ වෙනකොට එතනද මේ චිත්ත රූප මොකද වෙන්නේ? නිරෝධයි. අන්න අවිද්‍යා නිරෝධා සංකාර මේතේ කියන සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. අන්න ඒක අමතක කරන්නපා. සලායතන කියන්නේ මොනවද? ඇස කන නාසය දිව කය මනස කියන හය. මේ හයට කියන එකටවත් තියෙනවා. මොකද මම ඔය හයට කියන එකනම කනිනව තමයි මම. දැන් ඒක සලායතන නිරෝධෝ කියලා කියන්නේ මම නිරෝධෝ. කොතනද? කොවිලායිද? මේ දැන්නේ මෙතන. ඕක දන්නේ නැහැ නේද? ඕක මෙතෙක් කාලයකට කොහොමද අපි රෝ කියලා දන්නේ නැහැ නේද? මගේ දම් කපවන්න බලපො ආය අහුවයි දන්නවා. අහුවේ නැති අය දන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ මොහොතේ මේ ආයතන මේ ඇසකන නාසය දිවකයි මනස කියලා දැනුම නිරුද්ධ වෙනවා. ඒ දැනුම නිරුද්ධ වෙන්නේ විඥානය නිරුද්ධ වෙනකොට. ඒ දැනුම පවතනද විඥාන ආයතනේ? එතන මේ මොහොතේ නැහැ. මේ මොහොතේ නැහැ. මේ මොහොත විඥානය නිරුද්ධ වෙනකොට ඇස කියන දැනුම, කන කියන දැනුම, නාසය කියන දැනුම, දිව කියන දැනුම, කය කියන දැනුම, මනස කියන දැනුම එකතු වෙච්ච මම කියන දැනුම නැහැ. ඉවරයි. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. මට උතන පුදුම රහක් තියෙන්නේ. ආයෙදික කියලා වැඩක් නැහැ. සලායතන නිරෝධෝ. තේරුණාද? සලායතන නිරෝධෝ. සලායතන නිරෝධ වෙච්චාම දැන් මේ සලායතන නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මේ මෙයා නැහැනේ දැන් මෙතන. ආයතන ස්පර්ශය වෙනවද? නැහැ. වින්දනය වෙනවද? තණ්හා උපදිනවද? නැහනේ. අන්න සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ.
බව නිරෝධෝ බව නිරෝධා. අන්න පුතේ ලස්සන බලන්න, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අනිරුද්ධාන්ති නිරුද්ධාන්ති. උපායාස නිරුද්ධාන්ති මේක ඇගිලෙන්නවන්නේ. උපායාස නිරුද්ධාන්ති කැහෙටද මන්න ඔන්න ආයතනය කියනවා. දැන් මොකද උනේ? දැන් මෙතන පුදුගෙන ආරම්භනේ සම්මුති දෙන නිරෝධන කොට මොකද උනේ? අවිද්‍යාව නිරෝධයි, සංඛාර නිරෝධයි, විඥාන නිරෝධයි, නාම රූප චිත්ත රූප නිරෝධයි, ඒ සමගම සලායතන හයම නිරෝධයි. කියන්නේ දැනුම නිරෝධයි, ඒ කියන්නේ මම නිරෝධයි. මම කියන ස්වභාවය නිරෝධන කොට එතන පස්ස වේදනා තන්නයි. කියන්නේ ස්පර්ශ වෙන්නේ නැහැ නේද? වින්දනේ නැහැ, තණ්හාව නැහැ, උපාදාන නැහැ කියනකොට මොකද දැන් මෙතන මේ මෙතන හිස්ද නැද්ද? මෙන්න මේ අවකාශය වඩ පත් වෙනවා මෙතන. එහෙම නෙවෙයි, මෙතන ස්පර්ශයක් තියනවාද? වින්දනයක් තියනවාද? තණ්හාවක් තියනවාද? උපාදානයක් තියනවාද? භව උනාද එතන? භව භවය ඉවර නැද්ද? ඉවරයි. අන්න 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 එතන මේ සලආතන නිරෝධා, පස නිරෝධෝ, පස නිරෝධා, වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා, තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා, භව නිරෝධෝ, භව නිරෝධා. ලස්සනම කතාව ඊළඟට. භව නිරෝධා, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුද්ධාන්ති. නිරුද්ධාන්ති මොනවද මේ නිරුද්ධ? ජාතිතරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුද්ධාන්ති. එහෙම කියලා බුදුහාමුදුරුව තවතරයක් කියනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ නිරෝධෝ හොත්. අපේ බුදුපියාණන් වහන්සේ දෙසරයක් අස්සම් කරලා දෙතරයක් අසං කරා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාස නිරුද්ධාන්ති. ඒක අසනයි. ඊළඟට ඒවෝ මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හොති. අසං දෙකයි. ෆයිල් එක ක්ලෝස්. දැන් අද මොකද කරගෙන ඉන්නේ? ඒ ෆයිල් එකම මෛත්‍රී බුදුහාමුදුරුවෝ අද වඩාගෙන ඉන්නවා. මේ ගෞතම බුදුහාමුදුරුවෝ අසං කරලා අද මොකදලා තියන්නේ? මෛත්‍රී බුදුහාමුදුරුවන්ට ෆයිල් එක දාන්න මේ බලාගෙන ඉන්නවා. තේරුණාද? දැන් ඔබට පැහැදිලිද වෙන අතිශය ගැඹීර සංසිද්ධිය මේ මොහොතේ? දැන් තේරුණාද? ඔබ හිතුවද මේ ආයතන හය මෙතන මේ නිරෝධ වෙනවා කියන කතාව ඔබට ස්ථාවරයක් තිබුණාද? ඔබ අහලා තිබුණාද? ඔන්න ඕක තමයි පුතේ අවුරුදු 2600ක් ඉස්සර වෙහිලා තියෙන්නේ. ඕක විවෘත කරන්න බෑ. මෙන්න මේ Nirodha, මේ Nirodha ප්‍රත්‍යක්ෂව අත්දැකේ නැති කිසි කෙනෙකුට ওই Nirodha පිටවද මම මේ කරන අර්ථනිපණයේ කරන්න බෑ, විවෘත කරන්න බෑ. ඕක මම 97 අවුරුදු 7 වෙනි දෙවෙනිදා මෙට අවුරුදු 20කට විතර ඉස්සරදී ප්‍රත්‍යක්ෂව අත්දැක්කා. ඒ අත්දැක්ක තැනින් මම දන්නේ නැති දහමක් ගලාගෙන ආවා. ඒ ගලාගෙන ආව දහම තමයි මම ওই පොත්වලක ලියලා තියෙන්නේ. පැහැදිලිද? ඒක තමයි අද මම මේ සිංහෙක් වගේ මේ නිර්භයව මේ විවෘත කරන්නේ. එතකොට දැන් මේ Nirodha වෙන තැන ධර්ම ඔක්කොම ඉවරද නැද්ද? සියලුම ධර්ම ඉවරද නැද්ද? ඉවරයි. අන්න එතන තමයි ධම්ම විනය. කොතන ධම්ම විනය නැහැ? මෙන්න මේ Nirodha. Nirodha කියන්නේ මොකද පුතේ? නිවන. නිරෝධය කියන්නේ නිවන. අන්න ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඉදං කෝපණ භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිහත්තං. භික්ඛුවේ දුකේ නිරෝධය කියලා කියන්නේ මොකද්ද? යෝ තස්සායව තණ්හා අශේෂ විරාග නිරෝධෝ තාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලය. බලන්නකො මෙහෙම ලස්සන කියමන්. කවුද මෙහෙම කිව්වේ? ඉදං කෝපණ භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිහත්තං. යෝ තස්සායව තණ්හා අශේෂ විරාග නිරෝධෝ අශේෂ විරාග නිරෝධෝ. ඔබට තේරෙනවද ඔය වචනවල හරය? දැන් ඔබ මේ ඇසට ගැටෙන වර්ණූපයේ විදින තාක්කල්, කනට ඇසෙන ශබ්ද රූපයේ විදින තාක්කල්, නාසයට ගැටෙන ගන්ධ රූපයේ විදින තාක්කල්, දිවට ගැටෙන රස රූපයේ විදින තාක්කල්, කායට ගැටෙන ස්පර්ශ රූපයේ විදින තාක්කල්, මනසේ පහළ වෙන මනෝ රූපය විදින තාක්කල් ඔබ ඔය ධර්මතා 6 තුල හිටියක් නැද්ද? හිටියක්.
හය තුළ හිටියන එතන ඔබ ඔයතැම් වරණුපරාගේ සබ්දරුපරාගේ ගන්ධරුපරාගේ රසරුපරාගේ පොට්ටබුරුපරාගේ මනුරුපරාගේ රාගහය තුළ ගත කරේ නැද්ද? ගත කරා. ඒක ඒ සංසාර ගමන, ඒක සරාගී ගමනමන, ඒක සරාගී ගමනක්. බුදුන් පහර වෙන සරාගී තැන්න විරාගී තැන්න දැන් මේ නිරෝධය වෙන තැන. දැන් මේ ඉබේ සිද්ධ වෙන මේ නිරෝධය මෙතන මේ සිද්ධ වෙන තැන සරාගීද විරාගීද? විරාගී. එතන විරාගී. අන්න බුදුහාමුදුරුවෝ කියනවා යෝ තස්සයි දැන් කොපමණ භික්කවේ දුක්ඛ නිරෝධං හරි සත්‍යං. මොකද්ද මේ දුක නිරෝධ කියන්නේ? යෝ තස්සයි වඛන්නා අශේෂ විරාග නිරෝධෝ. අන්න සරාගේ ඉවරයි. විරාග නිරෝධෝ තාගෝ පටිවිසග්ගෝ මුක්තියමාලි. කොහෙන්ද මේ කියන්නේ? දැන් 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 සරාගී සරාගී ගමන ඉවරද නැත්නම් නිරෝධ වෙන තැන ඉවරයි. සරාගී ගමන ඉවරයි. එතන විරාගී නැද්ද? විරාගී නැද්ද? එතන විරාගී. එතකොට අන්න විරාගී වෙන කොහේද වෙන මේ 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 දැන් අන්න එතන තමයි දරුවනේ ධම්ම විනය. එතකොට හැම මොහොතක් පාසව ධම්ම විනය රුදු වෙනවද නැද්ද? හැම මොහොතක් පාසව ධම්ම විනය රුදු වෙනවා. නමුත් මේ පුතඥයා ඒ ධම්ම විනය විරුද්ධ වෙන තැන ඉනවද නැහැ? පුතඥයා ධම්ම විනය විරුද්ධ වෙන තැන නැහැ. එයා මොකද කරන්නේ? එයා මේ හැය අල්ලගෙන සංසාර ගමනක නිරතරයි ඉන්නවා. වසර 2600ක් තිස්සේ ඔන්නෝ කුලි. දේරුණාද? ඔන්නෝ උතර තමයි දැන් ගැටලුව දෙනවෙන්නේ. මොකෝ ගැටලුවක් නැහැ. ඔබ මායක එකකට පළවෙනි කාර්යය ඔබ එකකට මාත් එක්ක මේ මෙතන මේ ආයතන සංකල්ප 5 හැම මොහොතක් පාසාව සමුදයි නිරෝධයි. සමු එක එකකට දැන් අපි ඔන්න නිරෝධ වෙන හැටි කතා කරා. මේකේ කියන සංඥා නිරෝධ වෙනවත් එක්කම අවිද්‍යාව නිරෝධයි, සංඛාරය නිරෝධයි, විඥාන නිරෝධයි, නාම රූප නිරෝධයි, සලආයතන නිරෝධයි, එතන පස්ස වේදනා තණ්හා උපාදාන නිරෝධයි, භව නිරෝධයි, ඒ නිසාම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛන්තරවම නිරෝධයි. හරිද? ඒක අන්න බුදුහාමුදුරුවෝ තහවුරු කරනවා. ඉදං කෝපණ භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. යෝ තස්සායව තණ්හා ආශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිපදග්ගෝ මුක්තිය නාගන. ඇලින් සියල්ල ඉවරයි. උතරදී මේ දැන් මේ මොහොතේ අපි මේ කතා කරද්දී සිද්ධිය වෙනවා. ඊළඟට නැවතරම් මොකද වෙන්නේ? ඊළඟ ආරම්භයේ මෙතන සමුදේ වෙනකොට එකම සියල්ල නැවතව සමුදේ වෙනවා. දැන් අපි කියමු ඊළඟ ආරම්භන පොණ පුටුව කියලා එනවා. පුටුවගෙන ආරම්භයේ මෙතන එනවට එකම මොකද වෙන්නේ? අවිද්‍යාව මතුවෙනවා. අන්න අවිද්‍යාව පත්‍යා පුටුවගෙන සංඛාර. සංඛාර පත්‍යා විඥාන. අන්න විඥානය ආවා. විඥාන පත්‍යා චිත්‍ර රූපජාලය වෙනවා. නාම රූප පත්‍ය අනසලයන්ට වතුනවා. සලයන්ට සලයන්ට පත්‍ය පසු වස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හොදි. කොයිලයිද මේ මොහොතේ? මේ මොහොතේ අන්න මෙතන පුතුවගෙන ආරම්භනේ සමුදය වෙනවද එක්කම සමත්ය නැවතර සමුදය උනේ. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලයතන, සලයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය බව, බව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායාස සම්භවಂತಿ. ඒව මෙතස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති පරිසම්පාදේ සමුදේ. අන්න ධම්මජනපවත්තන සූත්‍රය කියනවා ඉදං කෝපණ භික්ඛවේ දුක්ඛ සමුදයං අරිහත්ත්‍යං. ඉදං කෝපණ භික්ඛවේ දුක්ඛ සමුදයං අරිහත්ත්‍යං. යායන් තණ්හා, ඒ කියන්නේ පුදු කියන ආරම්භණේ බව තණ්හාව. යායන් තණ්හා පෝණෝභවික නන්දිරාග රාගත තතර රත්‍රාපි නන්දනි සෙයිරි ලං කාම තණ්හා භව තණ්හා රුවතන. එන ආරම්භණේ උපාදානයේ කළොත් ඔන්න තණ්හා. පැහැදිලිද? එතන තමයි දුක සමුදය වෙන්නේ. දැන් ඊළඟට වෙන්නේ මොකද පුතේ? පුටුවගෙන සංඥාව නැවත වරක් එතනම නිරෝධ වෙනවා. නිරෝධ වෙනවා. පුටුවගෙන සංඥාව නිරෝධ වෙනකොට එතන අවිද්‍යාව ඉතුරුද නැහැ. අන්න අවිද්‍යාව නිරෝධයි, පුටුවගෙන සංඛාරය නිරෝධයි, එතනම විඥාන නිරෝධයි, නැවතර කර පරිසම්පාදේ නිරෝධය වෙනවා.
දැන්කොට ඔන්න එක කාරණයක් පැහැදිලි. පහළ වෙන සෑම සිතුවිල්ලක් පාසාම පටිච්ච සම්පදාය සමුදේ වෙනවා. ඒ සිතුවිල්ල එම සම්පදේ තුන නිරෝධ වෙන හැම මොහොතක් පාසාම එතන සමුදේ පටිච්ච සම්පදාය නිරෝධ වෙනවා. එතකොට පටිච්ච සම්පදාය සමුදේ ඇල්ලුවොත් අන්න එතන දුක සමුදේ වෙනවා. පටිච්ච සම්පදාය නිරෝධේ ප්‍රඥාවෙන් දැක්කොත් අන්න එතන නිරෝධ දුක්ඛ නිරෝධේ වෙනවා. එතකොට සමුදේ වෙන තැන ධම්ම විනය නෑ, නිරෝධ වෙන තැන ධම්ම විනය තියෙනවා. එතකොට ධම්ම විනය කියන්නේ කොතනද? නිරෝධ වෙන. අන්නේ ධම්ම විනය විවෘත කරගන්න නම් උදේ මෙන්න මෙතන සිද්දන මේ මොහතක් මොහතක් පාසා සිද්දන නිරෝධය ප්‍රඥාවෙන් දකින්න උරු වෙන. දැන් තේරුණාද? බලන්න මේ පුංචි දේ මම කියන්න මොන මහන්සියක් ගන්නවද? ඔබට මේකයි ඔබට උඩුපල්ලි කිව්වට මේක තේරෙන්නේ නැහැ. මම දිනපතා මේ පැය දෙක තුන කතා කරනවා. අපවත් වෙච්චාම ඉතින් නේද? ආදාහණය කරලා දාන්න ඉතින් වෙන මොනවා කරන්නද? හැබැයි මම මැරෙනකම් මේක කියාගෙන යනවා. ඇයි මේක මෙහෙම කියලා දෙන්න වෙන කෙනෙක් නැහැ. දැන් මෙහෙම කියනකොට සමහර අය ඉන්න ඔය හාමුදුරු කෙනෙක් වැරදිලු. ඉතින් මගේ අප්පච්චියේ මොලේ කොහෙ තියෙනවද දන්නද? කොහෙ තියෙනවද දන්නද? තේරුණාද? දැන් මම ඉදිරිපත් කරා කාරණා. දැන් මෙතන සිතුවිල්ල සමුද වෙනකොට දැන් පරිසම්පාදේ සමුද වෙන්නේ නැද්ද? ඔව්. ඒ සිතුවිල්ල මුදේ එතන සමුද දර නිරෝධ වෙනකොට පරිසම්පාදේ එතන නිරෝධ වෙන්නේ නැද්ද? අන්න එතන තමයි සමුද සත්‍ය, චතුරාර්ය සත්‍ය, සමුද සත්‍ය, නිරෝධ සත්‍ය කියලා කියන්නේ. එතකොට දුක්ඛ සත්‍ය කොතනද තියන්නේ? මේ මොහොතේ මේ දැන් මෙතන. පරිසම්පාදේ සමුද වෙද්දී මේ ආයතන 6 ඇල්ලුවොත් දුක්ඛ සත්‍ය. නමුත් ඒකේ ලක්ෂණය මොකක්ද? සමුදය තුලම නිරෝධය. එතකොට අන්න දුක්ඛ සත්‍ය මේ මොහොතේ, සමුදය සත්‍ය මේ මොහොතේ, නිරෝධ සත්‍ය මේ මොහොතේ. එහෙනම් මේ නිරෝධය දකින්න ඕන අනුගමනය කළ යුතු මාර්ගය මේ මොහොතේ. එතකොට එහෙනම් ඒක දකින්න ඕන කොවිලාවේද? පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්නංච යෝ ධම්මං. එතකොට දැන් මේ මෙතන වෙන්නේ මොකක්ද? අන්න එතෙන්දිම අප්‍රමාදීව ඔන්න නිරෝධය ප්‍රඥාවෙන් දකින්න. අන්න එතන තමයි තථාගතස්ස වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති කියපු ගන්න. ධම්ම විනය විරුද්ධවට කොතන දැන් එනවා? චතුරාර්ය සත්‍ය ප්‍රඥාවෙන් දකින්න තැන. චතුරාර්ය සත්‍ය සම්මුදේ නිරෝධය ප්‍රඥාවෙන් දකින්න තැන අන්න තථාගතස්ස වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝධයෙන් නපටික්කන්න. එතකොට දැන් ඒ නිරෝධය තමයි නිවන. දැන් මෙතනම සිද්ධ වෙන නිරෝධය තමයි නිවන. දැන් මේ නිරෝධය සිද්ධ වෙන තැන විදින්නෙක් විදවන්නේ කරන්නේ කරවන්නේ ඉන්නවද? නිරෝධය සිද්ධ වෙන තැන ඉන්නවද? අන්න එතන අවේදිතයි. ආමිස විඥාන ආහාර මනෝ සංජේතන ආහාර පස් ආහාර තියෙනවද? නෑ, එතන නිරාමිසයි. එතන අතීත වර්තමාන අනාගත කාලත්‍රය තියෙනවද? එතන කියන්නේ මෙතන මේ කාලත්‍රයම නෑ, එතන අකාලිකයි. එතන උපත මරණය තියෙනවද? මේ 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 ආයතන හය නිරෝධ වෙච්ච තැන උපත මරණය තියෙනවද? උපත මරණය දෙකම නෑ. එතන අජරයි, අමරයි. එතකොට මේ මොහොත අවේදිතයි, මේ මොහොත නිරාමිතයි, මේ මොහොත අකාලිකයි, මේ මොහොත ජරා මරණයෙන් තොරයි, අජරයි, අමරයි, මේ මොහොත සදාතනිකයි. අවේදිත වූ තැන, නිරාමිත වූ තැන, අකාලික වූ තැන, අජරා මර වූ සදාතනික වූ තැන ලක්ෂණය මොකද උදේ? බුද්ධ. එතන තමයි බුද්ධ. අන්නේ ඒ ශ්‍රේණි දැකීම තමයි බුදුන් දැක නිවන් දැකීම. එතකොට එහෙනම් මෙන්න මේ බුදුන් දැක නිවන් දැකන එකම තැනකටනද මේ නිරෝධය සිද්ධ වෙන තැන. මේ නිරෝධය සිද්ධ වෙන තැන තමයි එකම තැන බුදුන් දැක නිවන් දැකන තැන. එතන තමයි ධම්ම විනය විරුද්ධ වෙන තැන. ධම්ම විනය කියන්නේ මහා ශූන්‍යතාවය. එතන තමයි විරුද්ධ වෙන්නේ. අන්න එතකොට තථාගතස්ස වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විරෝධෝ විරෝචති කියලා කියන නොය නිරෝධේ සිද්ධ වෙන මොහොතේ. එතන එතන ප්‍රඥාවෙන් දැක්කොත් ධම විරුද්ධ වෙනවා. එතන ප්‍රඥාවෙන් දැක්කේ නැත්නම් ධම විරුද්ධ වෙන්නේ නැත. දැන් මෙතෙක් කල් ධම නිරෝධේ දැකලා ධම විරුද්ධ වුණාද? විරුද්ධ වුණාද? විරුද්ධ වුණේ නැහැ. එහෙනම් ධම්ම විනය කොට නගුවද? නැහැ. නැ නේද? නැහැ. එහෙනම් බෞද්ධයෝ. එහෙනම් බෞද්ධයෝ. මොනවද අන්නේ? සාදු සාදු නෝ කියන්නේ නැහැ නේ බෞද්ධ පුරුෂයන් නැහැ. බෞද්ධ නෙමෙයි.
එහෙනම් කවුද ඔබ? ඔව් බෞද්ධද නෝ? අබුද අබෞද්ධද නෝ? ඔකල්දායමයි. ඒගොල්ලන්ට කියනවා කවුද? බෞද්ධද නෝ අබෞද්ධද නෝ දෙකටම නැහැ. ඔව් ඕපපාතික කන්දයමයි. ඕපපාතික දැන්වත් නිවැරදිවට එන්නේ. දැන්වත් නිවැරදිවට එන්න ওই කාරණේ ඔබ හරියට නිවැරදි ආකාරයට මෙතන ප්‍රතිපත්ති පිළිලා කඩේතු කරොත් ඒ කාන්තේම ඔබේ ওই ජීවිත කාලය තුලදී ඔබ මේ නිවන අත්දකින්න. මේ නිවන අත්දැකීම යන්න ධම්ම විනය යුරුද වසර 2600ක් යක්කුරලා තියෙන ධම්ම විනය ඔබ විවෘත කරපයි කියලා කියන්නේ මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ බබලවන මහා ප්‍රඥාවන්තේ බවට පත් වෙනවා. සිරුණාද? හොඳයි එහෙමනම් තව මොනව හරි මම කියපු තැන තියෙනවද මොනව හරි? තව ගැටළු දෙහා ගන්න තියෙනවද? දැන් මොකද කරන්න ඕනේ? ඔව් ඔව් මේක ගැඹුරු කතාවක් දැන් උඹ තමයි මේ බුද්ධ සාධනේ තියෙන ගැඹුරුම තැන. ඒකට මම වෙනම දේශනයක් කරන්නම් දවසකට. පංචස්කන්ධය ගොඩනගෙන ඉන්න මෙතන මෙහෙම හිතා ගන්නකො. දැන් ඔන්න පෙරහැරේ දක්වා අතීතයේ සියල්ල විරුද්ධ වුණා. එතන පංචස්කන්ධෙකුත් නැහැ, පංච උපාදානස්කන්ධෙකුත් නැහැ. මේල මේෂණේ ගන්න තමයි ඊළඟ ශ්‍රේණිය ආරම්භ වෙන අනාගතේ තවම සිතිවිලි පහළ වෙන්න පටන් ගත්තේ නැහැ. එතන පරිසම්පාදයක් වෙන්නේ නැහැ. එතන පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් තව ගොඩනගෙන ඉන්නේ නැහැ. එහෙනම් පංච උපාදානස්කන්ධයේ ගොඩනගෙන එකම තැන කොතනද? මේෂණේ. මේෂණේ ගොඩනගෙන කොහමද? අර පටිසම්පාදයේ සමුදේ සිත් දේවියව පදනම් කරගෙන. දැනට ඒ ටික ඉති කියන්න. ඒතර පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ කියන තේරුම. දැන් මේක මෙහෙම කියනවා. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං පපංචේති. යම් පපංචේති තතෝ නිදානං කුරිදම්. තතෝ නිදානං කුරිදම්. පපඤ්ඤ සංඥා සංක සමුදයදී අතීත අනාගත පච්චුප්පන්නේ දුක්ඛ විඤ්ඤේ රූපේතු කියලා ගන්නවා. ඒතර අර සංජානනය අර විතර්කේ ප්‍රපංචේ වෙන තන තමයි මෙන්න මේ කියන පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ කොටගෙන. කන්දානම් පාතුවවෝ ආයතනනම් පරිලාවෝ. එහෙම කියනවා. දැන් සතා උපදින දැන හිතනවාද මේ උපත පිළිබඳව කතා කරනවා ශනික උපත. අතමෝ වික්‍රේ බවපත්‍ය ජාති. මොකද වික්‍රේ බවයක සත්‍ය උපදින කෙනෙක්ගේ තේරුම. යාතේ සත්‍යේ සංසත්තානං ධම්මා ධම්මා සත්තනිකායේ ජාති සංජාති හොක්කන්ති අබිනික්කන්ති. කන්දානම් පාතු බවෝ ආයතනනම් පටිලාව. අයම් උත්තති වික්‍රේ ජාති. අන්න ස්කන්ධ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ ගොඩනගෙන ඉන්නේ. ඕක අපි පැය තුනක් විතර කතා කරන්න ඕනේ. සංසාර සංදිස්ථානය අපි ඒකට වෙනම දේශනයක් ඉදිරියේදී කරමු. ඒකට සම්බන්ධ වෙන්න ඒකට දැනට අවස්ථාව හැටියට පිළිතුරු ඔච්චරයි. ශනික උපතක් මෙතන දිද්ද වෙන්නේ. ඒ ශනික උපතේදී මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ මෙතන සම්මුදේ වෙන්නේ. එතන තමයි ආයතනන පටලාව. මේ ආයතන මානිකාවි පහළ වෙන්නේ එතන. ශනික උපත කියලා බුදුහාමුදුරුවෝ නම් කරලා තියෙනවා. අහලා දිනවනේ දැන් ශනික උපත කියලා. ඒක ඉතින්. හොඳයි තව මොනවද? මොනංජ ධර්මස්වරණේ කරේ සමුදේ තුරම නිරෝධ වෙනකොට එතන ද්විතියක් කියනවා ඈ ඒකයි ඒකයි ගුහම්බෝ ඒක විශේෂයෙන්ම ගහන්නේ අපේ ගුහම්බෝ නම් කරන්නේ
කොණ්ඩඤ්ඤා මේ නිවන අවබෝධ කරේ යම් ධර්මයක් සමුදේ වේදේ සමුදේ තුලම එම ධර්මය නිරෝධ වෙන ආකාරය දැක්කා අසංකතව හිටියා දිත්තේන් තරයි මෙතන සමුදේ ඇලුවා නම් අන්න දිත්තේට අහු වෙලා සාපේක්ෂතාවට අහු වෙලා ඒතොර සමුදේ ඇලුවේ නැහැ සමුදේ තුලම නිරෝධව ප්‍රඥාවේ දක්නම් ගියා යං කිංචි සම්පේ ධම්මාන් සප්පත්තන් නේද එතකොට ඒ කොණ්ඩඤ්ඤා අනුගමනය කරපු වැඩ පිළිවෙලම අපිට අනුගමනය කරන්න ඕනේ අනිවාර්යෙන් මේ සමුදේ තුර නිරෝධයි සමුදාය නිරෝධයි සමුදාය නිරෝධයි මේ බලන්න දැන් උඩ අපේ මෑණියෝ බාත්තික උයන්න ඕන දැන් ලෑස්ති හාටික කරන්න ලෑස්ති දැන් මේ මම කියන රූපෙට මොකද වෙන්නේ හාල් කරන්න ලෑස්තිද දැන් මේ මම කියන රූපෙට දැන් මොහොත මොහොත අපව සමුද වෙන්නේ සමුදාය නිරෝධයි සමුදාය නිරෝධයි සමුදාය නිරෝධයි නේද ඒක වෙන්නේ නැද්ද වෙනවා එතකොට දැන් මෙතන මේ රූපයේ සමුද නිරෝධ වෙනකොට මෙතන නිරෝධ වෙනකොට කොරහා කියන දැනුම නෑමිලි කියන දැනුම හාල් කියන දැනුම ලිප කියන දැනුම කුස්සිය කියන දැනුම බාහිර ලෝකේ පිළව දැනුම නිරුද්ධ වෙන්නේ නැද්ද එතන සමස්තේම නිරුද්ධ වෙනවා එතකොට දැන් මෙතන සමුද වෙනකොට සමස්තේම සමුද වෙනවා මේ මම කියන රූපයේ නිරෝධ වෙනකොට සමස්තේම නිරෝධ වෙනවා අන්න ඒ සංසිද්ධිය ගැඹුරු සංසිද්ධිය ප්‍රඥාවෙන් දැක දැක ආධික කරලා වත්තු වෙනවා නැහැදද ඒ සංසිද්ධිය ප්‍රඥාවෙන් දැක දැක ආධික කරලා වත්තු වෙනවා ඔන්න ඕක බුදුහාමුදුරුවෝ කරන්න කියන්නේ තේරුණාද දැන් මේ පුතා වුණ මොටරසයිකලෙ වැදිනවා කියමුකෝ දැන් මේ මොටරසයිකලෙ වැදිනන මේ රූපයට දැන් මොකද වෙන්නේ සමුදාය නිරෝධයි සමුදාය නිරෝධයි සමුදාය නිරෝධයි දැන් මෙතන නිරෝධ වෙනකොට මොටරසයිකල කියන දැනුම නිරෝධයි පාර කියන දැනුම නිරෝධයි ඒ ගමන පිළිබඳ දැනුම නිරෝධයි පැහැදිලිද එතකොට දැන් මොටරසයිකලේ වැදගල යන්නේ සමස්තය එතකොට මොකද වෙන්නේ සමුදාය නිරෝධයි සමුදාය නිරෝධයි සමුදාය නිරෝධයි සමුදාය නිරෝධයි අන්න ඒ කාර්යයේ ප්‍රඥාවෙන් දැක දැක මොටරසයිකලේ වැදගල ගිහිල්ලා ඒ අවශ්‍ය කාරණා කටයුතු කරගෙන එමින් ගමන තර විදිහටම එනවා අන්න ඒකයි නිර්වාණ මාර්ගය නිර්වාණ මාර්ගය කියලා කියන්නේ ඒක උදේ ඇඳෙන්නේ නැත්තන ඉඳලා නැවත වැසිකිලි නැවත නිින්නට යන තුරු සියලු වැඩ කටයුතු වැසිකිලි කැසිකිලි යාම නාගයමීම කැමවීම සියලුම කටයුතු ඔන්න ඔය ආකාරයට සිහියෙන් දැක දැක කරන්න හුරු වෙන්න අමාරු වැඩක් අමාරු කියලා අත්හරින්න එපා අත්හැරියොත් බුද්ධ සාසනේ ඉවරයි තේරුණාද තමනුත් ඉවරයි තේරුණාද මම කියන කෙනා විනාශයි බුද්ධ සාසනේ විනාශයි ඔය ඔය කාර්යය කරන්න ඔය කාර්යය කරන්න බුදු පියාණන් වහන්සේ උපදෙස් දෙනවා මෙහෙම මා ඔබලාට අනාවරණය කරන මේ අකාලික චතුරාර්ය සත්‍ය ධර්ම නේ අකාලික චතුරාර්ය සත්‍ය ධර්ම කියලා කියන්නේ මොකද දැන් දුක්ඛ සත්‍ය මේ මොහොතේ සමුද සත්‍ය මේ මොහොතේ නිරෝධ සත්‍ය මේ මොහොතේ ඒතකොට ප්‍රඥාවෙන් දකින්න මාර්ග සත්‍යත් මේ මොහොතේ එතකොට මේ චතුරාර්ය සත්‍යයේ ධර්ම මේ අංග හතරම අර නිරෝධ වෙනකොට අවසන්ද නැද්ද අවසන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අංග හතරම සමුදේ තුලම නිරෝධයි සමුදේ තුලම නිරෝධයි සමුදේ තුලම නිරෝධයි එතකොට සමුදේ තුලම නිරෝධ වෙනකොට ඒ ශරණයට අහු වෙනවද මේ හතර? අහු වෙන්නේ නැහැ. ඒ හතර මේ හතර ඒ ශරණයට අහු වෙන්නේ නැහැ. අකාලිකවම නිරුද්ධ වෙනවා. අන්න ඒකයි මාගේ ධර්මයේ අකාලිකයි කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මා ඔබලාට දේශනා කළ මේ අකාලික චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රඥාවෙන් දැක දැක යන්න උරු වුණොත් ළමා කාලයේදී මේ අමා මහ නිවන අත්දකින්නවා. ළමා කාලයේදී බැරි වුණොත් තරුණ වියේදී මේ අමා මහ නිවන අත්දකින්නවා. තරුණ වියේදී බැරි වුණොත් මහලු වියේදී මේ අමා මහ නිවන අත්දකින්නවා. මහලු වියේදී බැරි වුණොත් මරණසන්න මොහොතේදී මේ විඥාණය මෙතනින් නිරුද්ධ වන ආකාරය ප්‍රඥාවෙන් දැකීමෙන් මරණසන්න මොහොතේදී මේ අමා මහ නිවන අත්දකින්නවා කියලා බුදුන් වහන්සේ ප්‍රඥාවන්තයින්ට උපදෙස් දෙනවා. එනිසා මම ගෞරවණීය ඉල්ලීමක් කරනවා ඔබ මේ දුකෙන් නිදහස් වෙන්න ඒ නිදහස් වීම මේ තථාගත සම්මා සම්බුද්ධ ධාතනයේ බබෙනවීම සඳහා ඒ ධම්ම විනය විවෘත කරන්න කියන ගෞරවණීය ආරාධනය කරමින් ඒ සඳහා මේ චතුරාර්ය සත්‍ය දැකීම ජීවිතයට හුරු කරන්නයි විශේෂ ඇරල්මක් කරමින් අද ධර්ම දේශනාව මෙතකින් සම්පූර්ණ
සමාප්ත කරනවා සාදු සාදු සාදු. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං වේතම් බුද්ධානුසාසනං. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං වේතම් බුද්ධානුසාසනං. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං වේතම් බුද්ධානුසාසනං. සාදු සාදු සාදු. මාමේ ඉදිරිපත් කළද සත්‍ය දර්ශනය ශ්‍රවණය කර එම ප්‍රතිපත්තිය පිළිපදින හේතුයෙන් මේ සියලු වෙනා අත්බව උදීම සත්‍ය අවබෝධ ලැබ අමා මා නිවනට පත්වීත්වා සත්‍ය දකිත්වා නිර්වාණ අවබෝධ ලබත්වා සාදු සාදු සාදු.